දවසක තුලින් අපි හැමදාම කතා කරන්නේ ඔබත් අපේ තාත්තරේ දිනාගත්ත දවන්ත චරිත සම්බන්ධයෙන්. එයාලගේ ඉස්සර දවසක මතක අලුත් කරන එක තමයි අපි හැමදාම කළේ. අද දවසෙත් ඉන්නවා වේදිකාවෙන් පුංචිතිරයට ඇවිල්ලා පුංචිතිරයෙන් සිනමාවට ඇවිල්ලා මේ වෙනකොට ලංකාවේ රංගන ශාස්ත්‍රයට නැතුවම බැරි වෙච්ච රංගදරයෙක්. මම කොහොමද හඳුන්වන්නේ? චරිත එකක් කියලා කියන්න අමාරුයි. හැබැයි මම කැමති පූර්ණක යක්ෂයා විදියට හඳුන්වන්න තියෙනවනම්. යක්ෂයෝ විතරක් නෙවෙයි, භූතයෝ, කුම්භාණ්ඩයෝ, පෙරේතයෝ, දෙවිවරු, මිනිස්සු, දුෂ්ටයෝ, වීරයෝ, වගේ විවිධ චරිත තමයි ජීවිතේ පුරාම රැඳිලා තිබුණේ. ඉතින් සුබ උදෑසන ශ්‍රියන්තයි. සුබ උදෑසන. මම කැමති කතා කරන්න කලින් පොඩ්ඩක් අර මේ පරාස නාට්‍ය සින්දුවයි ඒ රංගනයේ චුට්ටක් බලන්න. මෙහෙමයි, එකපාරටම දැන් රංගනේ කොහොමද කරන්න කියන එක තමයි ගැටලුව. මොකද ඒකේ ඉන්නේ යකෙක්නේ, අර කළු ඇඳුමක් ඇඳන් මූණ පුරා මේවා පාට ගාගෙන පූර්ණ ගණන් යක්ෂයා. හැබැයි ඒ යක්ෂයාගේ චරිතය තමයි මාව මේ 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 ක්ෂේත්‍රයට ඇතුල් වෙන්න අවශ්‍ය දොරටුව විවර කරන්නේ. යතුර තමයි ඒ යක්ෂයා ගාව තිබුණේ. අන්නේ යතුරෙන් තමයි මම අද දවසේ මතක පොත අරින්න පාවිච්චි කරන්නේ. හොඳයි. දැන් ඒ යතුර ඇරියම දැන් කොහොමත් මෙහෙම නියුමා අපිට ඉතිහාසයේ අමතක කරන්නට බෑ. ඉතිහාසයේ අමතක කරනවා නම් මේ ගමන එන්න බෑ. ඒක නිසා අමතක නොවන ඉතිහාසයක සොඳුරු මතකයක් තමයි ඔවා ඉස්සර දවසක ඉඳලා මට මතක් කළේ. එහෙම කිව්වම ඉතින් අතහරින්නත් බෑ. තක්ක දිඟු තකු කියන පදයට දික්පතුල් දෙක සොල්ල සොල්ලා වක්ව ගිය උර පත්ත මතු පිට කුරක් අංකඳ තදින් අල්ලා නෙක්ලෙසින් නැස් කරක වාසිය ගෑනු සොඬ ගති තදින් දල්ලා දක්වවමු දැන් රංග මඩලට පූර්ණක නම් යක්ෂ පල්ලා වටා පත් දෙක සේම කන්තල දෙකන් දෙකොනේ හකුළු වාසිට සිලිමත්ව වටපිට නටා වටයක් අදිසියක් වූ විට දුවන්නට නටා ලකයක් නැතිපදයකින් ඔන්න ආවාය ගම් මැදට පොඩ පොඩා අමතකත් වෙනවා. ඉතින් හොද අමතක වුණාට අර අර යක්ෂයාප කවදවත් අමතක වෙන්නේ නෑ. අර කිව්වාගේ දොරටු ඇරි. සුබ උදැසනක්. ඕනිම පුද්ගලයෙක්ව යක්ෂයෙක් කරන්නත් එහෙමත් නැත්නම් මනුෂ්‍ය ගුණාංගයන්ගෙන් පිරි මානුෂීය ගුණාංගයන්ගෙන් පිරි මනුෂ්‍යය කරන්නත් කලාවට හැකියාව තියෙනවා. ඉතින් ඒකත් එක්කම අපි ප්‍රේක්ෂක ඔබට සුබ උදෑසනක් කියලා කියනත් එක්කම අර දැක්ක ශ්‍රියන්ත මෙන්ඩිස් වනේ. හැබැයි අපි අපේ මැදිරියට ඉස්සෙල්ලම කතා කරන්න පිළිගන්නේ ශාන්ති අයියව. සුබ උදෑසනක්. සුබ උදෑසනක්. මේ ශ්‍රියන්ත මෙන්ඩිස් ඇයි ශාන්ති අයිය විදියට හඳුන්වන්නේ? ඒක ටිකක් දිග කතාවක්. දිග කියන්නේ ඉතිහාසෙටම යන්නේ අර කිව්වා වගේම. මොකද මම ඉපදෙනකොට මව් කොළඹ දිසොයිසා රෝහල ඉපදිලා තියෙන්නේ. නමට දැම්මලු ජූඩ්. මම කතෝලික භක්තිකයෙක්. එතකොට ඒ ආසන්නයේම ඉන්න මුනිවරයාගේ නම දානවා. මම ඉපදෙන්නේ ඔක්තෝබර් මාසේ 25 වෙනිදා දිනයක. එතකොට 27 වෙනිදා ඒ මුනිවරයාගේ මංගල්‍ය නිසා එතුමා උන්වහන්සේගේ නමේ කොටසක් එකතු වෙනවා. ජූඩ් නීල් කියලා කිව්වේ ජූඩ් නීල් ශ්‍රියන්ත මෙන්ඩිස්. අභිනායක කියලා කැලලකුත් තිබිලා තිනවා. ඒක නෑ හොඳ වෙලාව. මේ එතකොට නීල් කියලා තියෙන ඒ ඒ ඒ රෝහල අයිති සුදු මහත්තයා. එයාගේ මේ මේ ඇත්තටම නිල නිවාසයක්. ඒ වකට හිටපු පරිපාලන ක්‍රියාවලිය හිටපු සුදු මහත්තයගේ නිල නිවාසයක් තමයි පහු වෙනකොට එයා රෝහලක් බවට පත් කරන්නට අවස්ථාවක් දීලා තියෙන්නේ. ඒ ඒ එයා හම්බ එයාව මතක් වෙන්න ඕන නිසා නීල් කියන කැලල දැම්මා. ශ්‍රියන්ත අම්මගේ අදහස ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලාම දාලා තියෙන ප්‍රියදර්ශන ජූඩ් නීල් ප්‍රියදර්ශන මෙන්ඩිස්. එතකොට ප්‍රියදර්ශන කිව්වම එයා කල්පනා කළා ප්‍රියා එයා දැක්ක පළවෙනි ප්‍රිය වූ දර්ශන දරුවා. ඒක නිසා ඒක මතක් කරලා පස්සේ ඉතින් කල්පනා කළා ඉස්කෝලේ යනකොට කොල්ලෝ ප්‍රියා ප්‍රියා කියයි. අරේ මේ දැන් ওই හේතු කාරණා නිසාම ශ්‍රියන්ත ශ්‍රියාවේ අන්තය මෙන්ඩිස් කියලා දැම්ම තාත්තගේ. මේක හොඳ වෙලට මම අතුගාන මිනිහා දැක්කේ නැහැ. දැක්කනම් එයාගේ නම නුත් කැල්ලක් දානවා. පියදාසාරි සිරිසේනාරි
මොකක් කර කියලා නමක කෑල්ලක් එකතු කරන්න වෙනවා. නමුත් කෙසේ වෙතත් ඔය නං ගොඩ මැද්දේ උමා ශාන්ත කියලා නමකුත් දැම්මා. ඒයි ඒක තමයි ප්‍රශ්නේ. තාමත් මං ඒ ගැන කල්පනා කරනවා. ඇයි එහෙම දැම්මේ? නෑ ඉතින් අර නං එකක්වත් පාවිච්චි කළේ නෑ ගෙදර. පාවිච්චි නොකර ශාන්ත කියලා දැම්මේ නිතරම ශාන්ත ශාන්ත කියනකොට නිකන් ගෙදරට ශාන්තියක් වේවි. මේ පළවෙනි දරුවනේ මම ශාන්තියක් වේවි. එතකොට ඒක නිකන් ආමන්ත්‍රණය කරන වාරයක් පාසය නිවස තුල යහපත් වචනයක් වුවමාරු වෙනවා. ඉතින් ඔබ කිව්වා වගේම ශාන්ති අයියා ශාන්ති මල්ලි කියලා කවුරු හරි මට කෝල් එකක්වත් ආවොත් මම දන්නවා ගමෙන් ගමෙන් තමයි කියලා. හරි අපි දැන් සාමාන්‍යයෙන් ඕනෑම කලාකරුවෙක්ගේ මේ ඕනෑම පුද්ගලයෙක්ගේ ජීවිතේ මූලික අඩිතාලම වැටෙන්නේ පවුලෙන්නේ. අම්මා කරලයින් සොයිසා, තාත්තා ලාසරස් මෙන්ඩිස්, දෙන්නම රජයේ රැකියාවල් කරපු පුද්ගලයෝ. දැන් කොයි විදිහටද එයාලගෙන් මේ කලාවට අවතීර්ණ වෙන්න පදනම වැටෙන්නේ? ඇත්තටම මේ නළුවෙක් වෙයි කියලා එයාලා හිතුවද? නෑ නෑ, මගේ පරම්පරාවේ එහෙම කවුරුත් එහෙම නළු භාවිතාවේ හිටපු අය නෑ. එක්කෝ විවිධ වෘත්තීන් වල වැඩ කරපු අය. දැන් මගේ මවුත් පියත් රජයේ සේවකයෝ. පියා දුම්රිය දෙපාර්තමේන්තුවේ සම්බන්ධ විධායක නිලධාරියෙක්, මව ගුරුතුමියක්. එතකොට මේ මේ ඔවුන් විවාහ වෙලා ඔවුන්ගේම නිවසක් හදාගෙන ඉන්න අතරේ ඉතින් පළවෙනි දරුවා හැටියට මම ඉපදෙන්නේ. ඉපදෙනකොට ඒගොල්ලන් බොහොම සතුටු වුණා. ඉතින් බොහොම හැඩකාර කොල්ලෙක් එවකටත් ඒගොල්ලෝ කියන ආකාරයට. එතකොට මේ කොල්ලව අරගෙන බොහොම ආදරෙන් දැන් ඉපදෙන්න ඉන්න කාලේ මව් හේවුඩ් එකේ වර්තමානයේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඇය අධ්‍යාපනය ලබන කාලේ ඇය සංගීතයේ අධ්‍යාපනය ලබලා තින් වයලින් එක වයමින් කුසේ අත ගන්නවලු. මේ කුස අත ගන්නේ මේ ලැබෙන දරුවා යහපත් කෙනෙක් වෙන්න, හොඳ කෙනෙක් වෙන්න කියන අදහසින් දැන් කොහොම හරි මේ මේ දැන් මට හිතෙන කාරණාව ඔවුන් කලාව කියන කාරණාව නොදැන හිටියා නෙවෙයි. මොකද ඒක දැනගෙන හිටියා. නමුත් දරුවෝ කලාකරුවෝ වෙයි, නළුවෝ වෙයි, මෙහෙම මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැ. නමුත් සංස්කෘතික මිනිස්සෙක් බිහි කරන්න කැමැත්තක් තිබුණා. ඒක නොදනුවත් වෙන දෙයක්. ඒ කියන්නේ කලාව ඇතුලේ යහපත් මිනිස්සු සමාජගත කරන්නට පුළුවන් කියන කාරණාවත් ඒක ඇතුලේ ගම්මේ වෙනවා. උමා ඒක නිසාම දැන් මේ දරුවෙක් ලැබුණා. දරුවත් හැදෙනවා වැඩෙනවා. හැබැයි පියා බොහොම රසකාමීක. පියා දියුතුන් අතර නැහැ මේ වෙනකොට. මීට වසර 10කට 11කට 11කට විතර පෙර එතුමා පුවත හැරලා ගියා. එතුමා හවස් වෙනකොට හොඳට සින්දු කියනවා. හොඳට හඬ නගලා අර ගමට මැහෙන්න සින්දු කියනවා. ඒකට අවශ්‍ය උත්තේජනයකුත් ඒ ඉස්සෙල්ලා ලැබෙනවා යාට. ඒකත් එක්කම හොඳ හඬ නගා ගීත ගායනා කිරීමේ හැකියාවක් තිබුණා. මට මතකයි මං අහපු පළවෙනි සින්දුවත් එයා කියපු සින්දුවක්. පරම රමණී අපේ යාලේ සදාකල් සැපත. මංවා තාත් අම්මගෙන් තාත්තා මෙහෙම මේ සින්දු ගැන්නේ ඇයි? නෑ ඒ ඉස්සර යාළුවල හිටපු ගැන්ලාවේ පල්ලයි. ඉතින් සමහර විට එව හරි රසවත්. ඒ රසවත් අත්දැකීම් පෙළට මිශ්‍ර වෙච්ච කලාවක් තමයි එතුමා තුළ තිබ්බේ. ඉතින් ඒකෙන් පෝෂණය වුණාද අපි කියන එක සමහර විට මම නැවත කල්පනා කරනවා. නැවතත් දැන් මම අහලා තියෙන විදියට පාසල් කාලයේදී එහෙම කලාවට ලොකු නැඹුරුවක් තිබිලා නැහැ. නැත්තේ මෙහෙමයි. මම දැන් පාසලේදී ඉගෙන ගන්නේ විද්‍යා විෂය ධාරාව. විද්‍යාවිෂය ධාරාව දැන් දෙමෝපියන් ඉස්සර ඕනේ ඉතින් තමන්ගේ දරුවා වෛද්‍යවරයෙක් කරන්න, ඉංජිනේරුවෙක් කරන්න, ඔහොම වෘත්තීන් වලටනේ යොමු කරන්නේ. මේ ඉතින් ඒ ආකාරයට මෙහෙම. හැබැයි ඒ විද්‍යාවිෂය ධාරාව ඉගෙන ගත්තත් අර යට සංස්කෘතික මිනිසා ඉන්නවා. පිටින් පිට ඔහු එනවා යනවා එනවා යනවා. එහෙම වෙන්නේ හේතුව සමහරක් අවස්ථාවලදී මම කවි ලියන්න පුළුවන් මට. දැන් නම් කවි ලියවෙන්නේ මේ මේ ඔය සින්දු ලියනවා, බෙර ගහනවා, පොඩි පොඩි නැටුම් කෑලි කරනවා. හැබැයි ඉස්කෝලේදී මට කිව්වේ නළුවා කියලා. කොහොම කවුරු පටන් ගත්තද මම දන්නේ නැහැ. ඒකට හේතුව මම දන්නේ මම පොඩ්ඩක් ජැන්ඩියට අඳිනවා පළඳිනවා.
දැනුත් එහෙම තමයි. ජැන්ඩියට අඳිනවා පළඳිනවා සහ බොහොම මේ මේ අර නළු ගමන වලින් ඇවිදිනවා. සමහරට ඒ හේතු නිසා නළුවා කියලා කියන්න ඇති. ඒ හින්දා වෙන්නේ නැති. ඒ හින්දා වෙන්නේ නැති. අපේ දැන් කොයිද? පාසල් කාලයේදී කොයිතරම් ඒ කලාවට නැඹුරුවක් තිබුණා හෝනෝ තිබුණා. ගමේදී තමයි මේ ආලුව කණ්ඩායමක් එකතු වෙලා මේ නාට්‍ය කරන්න පටන් ගන්න. අපි ඒ ආරම්භය ගැන කලින් කතා කරා. අපි බලලෙමු. අහන්න ඕනි කරපු එක තමයි මේ රම්පිටිය ටවුන් එක. ඔව්. ඔතන නේද යාළුවෝ ටික එකතු වෙන්නේ? රම්පිටිය ටවුන් එක කියන්නේ මෙහෙමයි. රම්පිටිය කියන ප්‍රදේශය තියෙන්නේ රාගම කියන නගරයේ ඉඳලා කිලෝමීටර් 2ක් විතර මෙහායි. හැබැයි ඒ එහෙම උනන් ඒක හරි නාගරික උනේ නැහැ. ඒක බොහොම ග්‍රාමීයයි. නිකන් අර්ධ ග්‍රාමීයයි තවමත්. එතකොට එතන ඉඳලා රාගම ටවුන් එකට තමයි අපි එන්නේ. ඇවිල්ලා ස්ටේෂන් එක රාගම ටවුන් එකේ කඩවල් ඔය අපට ඒ පරිසරයෙන් ඉතින් බොහොම මේ හිතට තවමත් නිකන් චිත්‍රයක් වගේ පෙනෙනවා. ඔය චිත්‍රය ඇතුලේ ඔව් නාට්‍ය කණ්ඩායම් දෙකක් ඉන්නානේ. රාගමින් බිහි වෙන කණ්ඩායමයි පොඩි වීකුඹුරෙන් බිහි වෙන කණ්ඩායමයි දෙකක් ඉන්නවා. එතකොට දැන් මම ওই නාට්‍ය කණ්ඩායම් දෙක ගැන වෙනමම කතා කරන්න ඕනි. ලස්සන කතා ටිකක් තියෙන හින්දා. ඒ නිසා මට දැනගන්න ඕනි ඉස්සෙල්ලම මේ අර ඉල්ලීස සහ සතුරෝ. සතුරෝ හරියට හරි. කොයි විදිහටද හැදෙන්නේ? නියමයිනේ. ඔයා හරියට නේද? ඔයා ඕපදූප හොයන්න නම් රුසි එක. දැන් මෙහෙමයි. දැන් මේ මේ ඔයා ඔය 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 අපේ විවර කරන ඉතිහාසය මීට අවුරුදු 40කට විතර එහා. ඔව්. තේරුණාද? එතකොට මට මතකයි මං ඉස්සෙල්ලාම රඟපාන්නෙත් ඒ ඉල්ලීස සමග සතුරෝ කියන නාට්‍යයේ. 1976 නොවැම්බර් මාසේ 30 වෙනිදා හවස 6:30ට රාගම 26. 30 වෙනිදා නෙවෙයි 26. නෑ නොවැම්බර් මාසේ 26. 30 කියලාද කිව්වේ මම? ඔව් sorry. මට වැඩි ඔයාලට මතකයි. නොවැම්බර් මාසේ 30 වෙනිදා 26 වෙනිදා 26 වෙනිදා සමා වෙන්න 26 වෙනිදා හවස 6:30ට රාගම තලගොල්ල මහවිද්‍යාලීය රංගශාලාව. ඒ පාසලත් නැහැ, ඒ රංගශාලාවත් නැහැ මේ වෙනකොට. ඒව ඔක්කොම වෙනස් වෙලා ඉතින් කාලෙත් එක්ක මේවා වෙනස් වෙනවනේ. ඔව්. තව ටිකේ මාවත් වෙනස් වෙන්න පුළුවන් මෙතන. මෙහෙම කිව්වොත්. එතකොට මේ ඉතිහාසයේ දැන් මට මේ ඉතිහාස කර්ණාවේ ඊටාම සුවිශේෂ චරිතයක් හම්බ වෙනවා. ඔහු සේනක පෙරේරා. සේනක පෙරේරා නුවරඑළිය වැනි ප්‍රදේශයක ඉඳලා කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන උපාධිය හදාරන්න කොළඹට ඇවිල්ලා මගේ අපේ නිවසේ තමයි රැඳෙන්නේ. ඔහු රාගම නිවසේ රැඳිලා ඔහු විශ්වවිද්‍යාලයට යනවා එනවා. ඉතින් ඔහොම ඔය කාල පරාසය තුළ ඔහු එක වරම යෝජනාවක් කරනවා. මල්ලි නාට්‍යයක් කරමුද? මම කියනවා බොහොම හොඳයි, නියමයි. එතකොට අපි ඇත්තටම අපි නළු නිළියෝ නෙවෙයිනේ. දැන් අපි විසින් තෝරා ගන්නාලද ගමේ ප්‍රාදේශීය වශයෙන් ඉන්න ගම ඇතුලේ ඉන්න මේකට කැසිල්ලක් දක්වන්න. නිකන් එහෙම නේ කියන්නේ. දක්වන තවුරු කොටස් සහ ওই විවිධ ආයේ තෝරාගෙන නාට්‍යයක් හදනවා. පිටපත ගේන්නේ කපුරු බණ්ඩාර හේරත් මහත්තයාගේ. කේ.බී. හේරත් මහත්තයා. කේ.බී. හේරත් අද ලංකාවේ ජනප්‍රිය පිටපත් රචකයා, ජනප්‍රිය ටෙලි නාට්‍ය රචකයා, ජනප්‍රිය නාට්‍ය නිෂ්පාදකවරයා. ඇත්තටම මට හරි සතුටක් එහෙම කෙනෙක්ගේ පිටපතක පළවෙනිම රඟපාන්න ලැබීමම මට හිතෙනවා මේ දුර ගමන යන්න අවශ්‍ය පසුබිම එතන තිබ්බා අය. එතකොට ඒක තමයි ඉස්සෙල්ලාම රඟපාන්නේ. මම රඟපාවේ දොරටුපාලයේ චරිතයක්. දොරටුපාලයා චරිතයත් මම හොඳට කළා දෝ කියන සැකෙත් තිබ්බා මට. නමුත් ඉතින් ඒක රැයකින් මේක ජනප්‍රිය වුණා. ඒවකට ඉතින් ටෙලිවිෂන් හරිය මෙමුකුත් නැහැනේ. ඒක රැයකින් ජනප්‍රිය වෙනවා. හැබැයි ජනප්‍රිය වුණාට උමා මට ඒක මදි කියලා හිතෙනවා. දැනුත් මදි කියලා හිතෙනවා. අන්න එතන තමයි මම හිතන්නේ හැරවුම් ලක්ෂය. හැරවුම් ලක්ෂය. ඒක කතා කරමු පස්සේ. පරිස්සමෙන් එන්න. හනේ. වැටුනොත් මාව අල්ලගන්න වෙනවා. අපේ අපිට යන්න පුළුවන් වෙල් උඩ. අපි හොඳ ගමේ පොළොව. මට බෑ. තාම නෑ.
නියරවල් දිගේ හයිහිල්ස් දාපු බූට් දාගෙන වෙනවා. දැන් අපි අර කතා කර කර හිටියේ දැන් තරුණයෝ විදිහට එකතු වෙලා මේ මේ නාට්‍ය හදන්න මේ ඒ කාලෙ ඉතින් Facebook කරවම මේවා නැන්නේ නේ ඇබ්බැහි වෙන්න. ඔව්. එහෙමත් නැහැ. ඇත්තටම ඒවකට දැන් අපි අර ජීවිතේ අර එක්තරා යුගයක් නෝයි තරුණනේ භද්‍ර යෞවනය. එතකොට තෝරා බේරා ගන්නාලද මාවත හරි වැදගත් වෙනවා. මම හිතන්නේ වර්තමානයේ අදත් අපේ දෙමෝපිය කල්පනා කරනවා නම් තමන්ගේ දරුවෝ මේ යෝන් විය තුල සැරිසරනවා නම් ඔවුන් යන්නේ කොහෙද මොනවද කරන්න කියන එක පිළිබඳ අවධානයෙන් ඉන්න ඕනේ. මම වැඩිහිටියෙක් හැටියට මේ උපදේශය. මොකද අද සමාජයේ ඒ තරම්ම එදා වගේ නෙමෙයි ඊට වඩා සංකීර්ණයි. විෂමයි විවිධයි විවිධ සමාජ සම්බන්ධතා විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට හොඳ පැත්ත අඩුයි නරක පැත්ත වැඩි. එවකටත් එහෙම පැති තිබුණා අර බරපතල නෝනත්. නමුත් අපි තෝරාගත්ත මේ කලාව කියන මාවත. ඉතින් මේ මාවතේ යන්න පළවෙනි දොරටුව තමයි ඔය ඉල්ලිස සමග සතුරු සේනක පෙරේරා ඊට පස්සේ ජී.එල්. චන්ද්‍රපාල කියන මහත්තයෙක් තමයි සතුරුව කියන කෙටි නාට්‍ය හැදුවේ. එතුමා දැන් මේ දැන් වෙනකොට ඉන්නේ චිකාගෝ නුවර වෛද්‍යවරයෙක් හැටියට ඇමරිකාව. සේනක පෙරේරා අපාතර නැහැ. එතුමා 2000 වසරේ වියෝ. ඉතින් මම හිතන්නේ අපි ලබාගත්තු පන්නරිය හොඳයි කියලායි මගේ විශ්වාසය. මොකද මේ කල්ලි ගැහිම කියන එක හොඳ පැත්තට හිටින්නත් පුළුවන් නරක පැත්තට හිටින්නත් පුළුවන්. හැබැයි මේ හැදිච්ච කල්ලි දෙක ලංකාවේ මේ වෙනකොට නැතුවම බැරි කණ්ඩායම් දෙකක් බවට පත් වෙලා තියෙනවා. අපි ඒව කතා කරමු ඉස්සරහට මේ විරාමයෙන් පස්සේ. අපි මේ වෙලමැද්දෙන් කතාව නැවැත්තුවේ ජීවිතේ රංගනය පිළිබඳව හැරවුම් ලක්ෂයකට එනවා ඉල්ලීස සහ සතුරෝ කියන නාට්‍යත් එක්ක. ඒක රංගපෑම මදි කියලා හිතන තැනදී හම්බ වෙනවා ජර්මන් ජාතික පුද්ගලයෙක්ව. ඒ හම්බ වෙන්නේ මං හිතන්නේ ලංකාවේ නාට්‍යකරුවන්ගේ මේ පුදබිම විදිහට සැලකුවත් ප්‍රශ්නයක් නෑ මං හිතන්නේ සුදර්ශිය. ඔයා බොහෝම සුඳුරු මතකයක් නැවත ස්මරණය කරනවා. උමා දැන් අර අපි කතා කරපු වෙලමැද්ද කතා කරපු ඉතිහාසගත ආරම්භය මදි. අපි විශ්වාස කරන දැනුත් මට මදි. තාමත් මම විවිධ චරිත නිරූපණය කරලා තියෙනවා. තාමත් මම කල්පනා කරනවා මේක තවත් හැදෑරින් හදාරන්න ඕනේ. මේක ඇතුලේ තව සැරිසරන්නට ඕනේ. මම කල්පනා කරනවා මේක කොහොමද හදාරන්න ඕනේ. එක්තරා පුවත්පතක පුංචි කෑල්ලක තියෙනවා ජර්මන් ජාතික මහාචාර්යවරයෙක් ලංකාවට එනවා ලංකාවේ තරුණ කොටස් සමග මේ නාට්‍ය හා රංග කලාව පිළිබඳව හදාරන්නට වර්ක්ෂොප් එකක්. ඒ කියන්නේ සිංහලෙන් වර්ක්ෂොප් වැඩමුළුවක් ඉංග්‍රීසියෙන් වැඩමුළුවක් කරනවා. ඉතින් ඒකට කැමති අය සහභාගි වෙන්න කියලා මේකට මම අයිඩුම්පතක් දාන. අතර මම නෙමෙයි දැන් මේ මගේ මල්ලි අජිත් මෙන්ඩිස්. නමුත් දැම්මට මාව තමයි ඒකට එයා තමයි මම කිව්වේ එහෙනම් ඔයා යන්න කියලා. ඊට පස්සේ ඕකට යනවා. මේකේ පළවෙනි සමුක පරීක්ෂණයේ තියෙන්නේ සුදර්ශී ශාලාවේ. සුදර්ශී ශාලාවේදී ඔබ කිව්වා වගේම අදත් ඒ කලාවට සම්බන්ධ චරිත නිතරම මුණ ගැහෙන ආගිය තොරතුරු කතා බහ කරන ස්ථානය. මෙතෙන්ද ගියාම පොඩි පෝලිමක් තියෙනවා. මෙහෙම ටිකක් සෙනගක් ඉන්නවා තරුණ කොටස්. තරුණයෝ පෙළක් ඉන්නවා. ඉතින් අපි ඉන්නේ 10 වෙනි 12 වෙනි ස්ථානයේ. මාත් එක්ක ඉන්නවා තමයි මගේ යාළුවෙක්. ගමෙන් මට හම්බ වෙන ජයන්ත චන්ද්‍රසිරි සුදු මහත කොට ලස්සන තරුණයා. ජබ්බු ගෙඩිය වගේ. ඉතින් මේ තරුණයාත් මාත් එක්ක ඉන්නවා. අපි දෙන්න අඹ ටිකක් යාළුවෙක්. අපි දෙන්න තොම ඉන්න අතරේ පෝලිම ටිකක් ඔහොම තියෙනවා. කෙට්ටු සිහින් සිරුරක් තියෙන උස කොල්ලෙක්. ඌටියක් හැන්ඩියා. පෝලිම පැනලා ඉස්සරහට ගියා. අර බම්බල පිටියේ මෑන්. ආව් බම්බල පිටියේ කොල්ලා. නමුත් පෝලිම පැනලා ගියාම අපිට පොඩි තදවීම අදත් ඉතින් එහෙම අසාධාරණ විරුද්ධයි අපි. තේරුණාද? සාධාරණ වෙනුවෙන් හිස උණක් දෙනවා. නමුත් අසාධාරණ එදත් විරුද්ධයි. අදත් විරුද්ධයි. හරි. එතකොට මේ කොල්ලා පොපෝලිම පැනලා ගිහලා ඉස්සරහ කෙනෙක් ගාව හිට ගත්තා. මම ජයන්තර කෝ නැන්ද අර කොල්ලා ගියේ හරිනෑ නේද? ජයන්තර කෝ නෑ නෑ මෙතන කෑකෝ ගහන්න එපා. හරි
අපි පොඩි දඩබ්බර ස්වභාවයක් තියෙනවා අපිට. කෑගෝ ගහන්න යන්න එපා, අපි දන්නේ නැහැ මචං මේ මංගව නැහැ නේ අපි ආමු. මල්ලි පොඩෙන්. ඒ මොකද? පොඩෙන්නකෝ. ඒයි මොකද ප්‍රශ්නේ? අර මෝ පස්සේ ගෙන ඔයා පොලිම පැනලා ගිහිල්ලා දෙනවා. ඔයාට ඉතින් බෑනේ එහෙම පොලිම පැනව කොහොමද යන්නේ? හරි හරි මං එන්නම්, මගේ මේ යාළුවෙක් ඉන්නවා, යාම හම්බෙලා කතා බහ කරලා මම එන්නම්, ප්‍රශ්න නෑ. දැන් ඉතින් කියනවානේ දැන් ගුටි ගන්න වෙන්නේ කොළඹනේ. අපි ඉතින් අර ගමේ ඉඳලා ඇවිල්ලා තේ රාගම ඉඳලානේ. ඔස්සේ කොල්ල ළඟට ඇවිල්ලා මගේ යාළුවෙක් අම්මෙන් ගියේ මොකද්ද ප්‍රශ්නේ ඔයගොල්ලන්ගේ? දැන් දැනගත වැඩේ අප්සට්. නෑ නෑ ප්‍රශ්නයක් නෑ, ඉතින් ඔයා ඔස්සේ ඉන්නවා. මං කිව්වනේ උඹට මේ මං හරියටම හරි. ඌ තමයි අපි තේරුනොත් මේ වැඩේ, ඌ තමයි අපේ හොඳම යාළුවා බවට පත් වෙන්නේ. වැඩේ ඉවරයි. අපි 25 දෙනෙක් තෝරාගත්තා. ඒ තෝරාගත්ත 25 දෙනා අතරේ අර සිහින් සිරුරක් තියෙන කොල්ලත් හිටියා. එයා හම්බ වෙන්න ගියේ මේ රොයල් එකේ තවත් කොල්ලෙක්. එතකොට ඔහු අද ජීවිතුන් අතර නැහැ. කීර්ති රණවීර අපි ආදරෙන් මතක් කරනවා. ඔහුගේ නිවන් සුව අපි ප්‍රාර්ථනා කරනවා. ක්‍රීති රණවීර මිතුරාට අර කෙට්ටුස මිතුරා බම්බල පිටියේ දේශවිලා රෝඩ් එකේ කමලද්දර ආරච්චි. ඔව්. අදත් ඔහු අපේ සමීප මිතුරා. අපේ ටීම් එක තාමත් එකතු වියා. ඒ ටීම් එක තමයි අත් කණ්ඩායම කියලා කියන්නේ. හරියට හරි. අපි අත් කණ්ඩායම ගැන ඊට පස්සේ කතා කරමු. අත්. මේ අර අපි කතා වුණානේ සුදර්ශිය ගැන. හරි සුන්දර අතීතයක්. ඒ අතීතය ඇතුලේ අර කලින් කිව්වේ සුදු පාට ජම්බු කෙඩියක් වගේ කෙනෙක් පිටිපස්සෙන් ඉන්නවා. පිටිපස්සෙන් ඉන්නවා. ඔව්. නෑ මං කිව්වේ ඔබතුමාගේ පිටිපස්සෙන් ඉන්නවා කියලා. ආ ඒ පොලි මේ නෙමෙයි. නෑ දෙයිය මේ පිටිපස්සෙන්. මලකි අයියෝ අයියෝ සර් මේ මේක නම් මං ඒත් මේගොල්ලන්ගෙන් ඇහුවා වඩු වෙන්න කිස්සලා මේගොල්ලන්ගෙන් ඇහුවා කවුරු හරි අද ගේනවද ඔයගොල්ලෝ නෑ මයි කිව්වා සපත කළා මං කිව්වා ගේනවා නම් කියන්න මම මෙහෙමයි මෙහෙමයි නෑ මයි කිසි කෙනෙක් එන්නේ අයියා විතරයි අයියෝ අයිබෝන් කියලා පිළිගන්නවා ජයන්ත චන්ද්‍රී මහත්තයාව දෙවනි වතාවට ඔන්න ඉස්සර දවසක මතකත් එක්ක හරි නියම තැනක අර පිටිපස්සෙ ඉන්නකො මගේතුමා අර පොලිමේ පිටිපස්සෙ එදවස ඒ දවසේ පොලිමේ පිටිපස්සෙ හිටියේ ඔව් ජයන්ත එයාද පිටිපස්ස පොලිමේද අයියෝ මෙව්වා මෙව්වා හරි නරක වැඩ ජයන්ත අපි පිටමිනීම අපි කතා කර කර හිටියේ මේ සුදර්ශියේ හමුවීම ගැන ඔව් දැන් ඒකත් එක්ක මං හිතනවා අපේ මේ ලොකු ඉතිහාසයක්නේ සුදර්ශියේ මුණ ගැහිම ඒ කලාකාරයන්ගේ තියෙන සබැඳියාව සහෝදරත්වය වැඩි වෙන මොකද මේ කල්පනා කරන්නේ ඌ නෙමෙයි මේ වෙච්ච අපහසුව මාව මේ වගේ අපහසුවකටපත් වීම ම මෙය වගේ හරිම සූක්ෂමයි මම දන්නවා ඒක තමයි කමන්නේ ඕකේ හරි දැන් ඔබ දෙපළගෙම මම මෙහෙම අහුවොත් දැන් ලංකාවේ ඒ කාලේ එහෙම සංස්කෘතියක් තිබුණා. කලාකාරයන්ට එකතු වෙලා කතා කරන්න, නිර්මාණ රස විඳින්න, විචාරය කරන්න. හැබැයි මේ වෙනකොට ඔය කියන අපි කියන්නේ ඔය කියන අවකාශය, ඔය කියන ස්පේස් එක කලාකරුවන්ට මේ දැන් ඉන්න තරුණ කලාකාරයන්ට අහිමි වෙලා කියලා මට හිතෙනවා. මොකද දැන් විභවයක නැහැ. සුදර්ශිය ඉස්සර තරම්ම මන් දන්නේ නැහැ. මොකද මට මතක අපේ තාත්තලාගේ කාලේ සුදර්ශියකින් මම ජූටි කාලේ යනකොටත් සුදර්ශිය හරි ක්‍රියාශීලී තැනක්. සුදර්ශිය අඹගහයට. අඹගහයට. මේ හැබැයි දැන් මම දන්නා එකේ තරමටම ක්‍රියාශීලීද කියලා. ඔය කියන අවකාශය මේ කලාකරුවන්ට තියෙනවද අද කාලේ? මං හිතන්නේ දැන් එවකට තිබිච්ච අර මේ සහයෝගිතාවය, ඒකරාශී වීම, එකතු වීම, බැඳීම් බොහෝ විට අද වෙනකොට යම් කිසි මට්ටමකට මේ සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න තියෙනවා ඊට පස්සේ පොඩ්ඩක් ලිහිලා ගිහිලා තියෙනවා. නමුත් සමහරක් අවස්ථාවලදී සුදර්ශී දේශපාලන බල අධිකාරිය සමහරක් වෙලාවලදී සුදර්ශය විකුණන්න පවා ගියානේ. ඔව් ඒක නිසාම කලාකරුවෝ කෑකෝ ගහලා ඒක ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් දියත් කරලා ඒක ආරක්ෂා කරගත්තා. ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මම රාජනාටි අනුමණ්ඩල එක කාලයක වැඩ කළා. නමුත් ඒ කාලේදී අපි එක අවස්ථාවකදී ඔය හා සමාන ස්ථානයක් ස්ථානගත කළා. රාජගිරිය ප්‍රදේශයේ
අඹගා හන්දියෙන් හැරලා ගියාම මැදහරියේ හීනටි කුඹුරු කියන හන්දියේ පරණ පාසලක්. ඇත්තට මේ පාසල වල්බිහි වෙලා තිබුණේ. මේ ඉස්සරහා කඩෙන් පිහියක් අරගෙන මම තමයි ඉස්සලාම ගස් කපාගෙන ඒක ඇතුළට රිංගුවේ. රිංගලා එතකොට ඒවකට හිටිය සංස්කෘතික ඇමතිතුමා ටීබී ඒක නායක මැතිතුමා එතුමාත් ආවා. ඇවිල්ලා මෙතන නාට්‍ය පොඩි පුහුණු වීම සඳහා සහ කලාකරුවන් හම්බ වෙඩ ස්ථානයක් හැටියට යෝජනා කළා. ඉතින් අද වෙනකොට ඒක සරච්චන්ද්‍ර ප්‍රතිෂ්ඨාපන පදනම හැටියට නිර්මාණය වෙලා තිනවා. ඒක හදලා ඉවරනකොට යම් යම් ආණ්ඩු පෙරලි සිද්ධ වුණා. ඊට පස්සේ වෙන කණ්ඩායමක් ඒක විවෘත කළා. අපිට කිව්වෙවත් නැහැ. අද වෙනකම් මම ඒකට ගොඩ වෙලත් නැහැ. මොකද ඉතින් යනකොට පොඩි හිත රිදවීමක් තියෙනවා. මේ අපි හදලා අපි කියන්නේ අම්මා නෙවෙයි ඒක මේ වැඩියක් විසින් නිර්මාණය කළ කලාකරුවන් වෙනුවෙන්. නමුත් අපි කල්පනා කළේ අර ඔබ කිව්වා වගේම සුදර්ශී හා සමානව ඒකරාශී වෙන්නට පුළුවන් ස්ථානයක්. එකතු වෙලා කතා බහ ලෝකේ බොහෝ රටවල් වල එහෙම තියෙනවා. බොහෝ රටවල් වල කියන්නේ නාට්‍ය ශාලාවලත් තියෙනවනේ ජයන්ත. අපි දෙන්නට මතකද බලිනව සම්බල් වලදී ඒ නාට්‍ය ශාලාවේ පල්ලෙහ පබ් එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා නාට්‍යකරුවන්ට කතා බහ කරන්න පුළුවන් පසුබිම තියෙනවා. ඔවුන්ගේ නිර්මාණ අගය කරන්න පුළුවන්, විවේචනය කරන්න පුළුවන්, එව්වා පිළිබඳව විවිධ සාකච්ඡා කතිකා විවිධ දේ කරා. මං හිතන්නේ කලාවේ ප්‍රගමනයට ඒක අත්‍යවශ්‍යයි. ඔව්, ඉස්සර ලයනල් වෙන්ටෙකෙත් ඒක තිබුණා. නමුත් පහු වෙනකොට ඒ බොහෝ දේ හීන වෙලා ශූන්‍ය වෙලා නැති වෙලා නිකන් දැන් අද වෙනකොට එව්ව නිකන් අර තම තමන්ගේ කුඩුම්බ ඇතුලේ රක්ෂණය වෙන කාරණා බවට පත් වෙලා. දැන් ඔබතුමාට කතා කරගෙන ඉන්න බෑ. ඔව්, දැන් ඔය පටන් ගන්න ඔය අවකාශය කියන වචනේ. අවකාශය කියන එක මම හිතන්නේ මේ ලැබෙන එකට වැඩිය උපය ගන්න ඕන එකක් කියලා. දැන් අවකාශය තියෙන ඕන තරම්. හැබැයි මේ අවකාශය තේරුම් ගැනීම සහ තමන් අවකාශය උපයා ගැනීම. දැන් කිසිම කාලෙක අවකාශ උහෙ ලැබෙන්නේ නැහැ. දැන් අපි වුණත් ගත්තාම අපි ওই කතාවල නැවත නැවත කියවෙන්නේ අපි කොච්චර මහන්සි වුණාද කියලා අවකාශයෙන් උපයා ගන්න. දැන් සයන්ත කිව්වනම් සයන්තගේ ආරම්භක කාලේ ඒ ආව ගමන නිකන් ආවේ ගන්න මේනේ. ඔව්. ඒ ගමන නිසා තමයි ඔහුට අර ආයුධ පත්‍රයක් දාන්න හිතෙන්නේ. දැන් නැත්තම් හිතෙන්නේ නැහැ නේ. මෙහෙම ගෙන ගන්න ඕනේ කියලා තිබිච්ච උමනාව. එතකොට අපිටත් තිබෙන්නේ ඒ උමනාව තමයි. එතකොට මේ උමනාව තිබුණාම අපි අවකාශයක් හොයමින් ඉන්නවා. එතන හොයන්නට හම්බ වෙනවා. එතකොට ඒ කාලයට වඩා අද වැඩි කියලා මම හිතන්නේ අවකාශය. හැබැයි ඒ කාලේ තරම් ඒව භාවිතා කරන්න නැති කම තමයි තියෙන්නේ පස්සේ. අද අවකාශයේ පිටට පුළුල් අපිට වඩා අපේ කාලේ ඇත්ත වශයෙන්ම මෙතරම්ම තිබුණේ නැහැ. ඔය සීමා සහිත අලුතරමෙන් අපිට දැන් අපි හැමෝම එක්තරා ආකාරයකින් අර අපේ රටේ බොහෝ අය භාවිතෝත්ග්‍රහණය කියන්නේ මේ භාවිතා කිරීම ඉගෙන ගත්තා. ඒ කියන්නේ ඉගෙනගෙන භාවිතා කරනවා. ඒතර භාවිතා කරමින් තමයි ඉගෙන ගන්න. ඉතින් එහෙම නොවන කණ්ඩායමකට අපි අයිති වෙනවා. අපිට ඉගෙන ගන්න හම්බුණා යම් මට්ටමකින්. කියන්නේ ඔය මාර්ගයෙන් ඉගෙන ගන්න අපිට ලස්සන අපි ජර්මනියට ගියා. මම නම් ඇමරිකාව හරියට ගියට පස්සේ දැන් වැඩේ තියෙන්නේ ඒ ඔක්කොම හම්බෙන්නේ වෙන මොකක් නිසාවත් නෙමෙයි. ලැබිච්ච අවකාශය හොඳින් භාවිතා කරපු නිසා. හරි. ඒක අත නොහැරපු නිසා. ඒ අවකාශය නාස්ති නොකරපු නිසා. එහෙම නාස්ති කළා නම් අපිට එකක්වත් අවස්ථාවක් හම්බෙන්නේ නැහැ මම හිතන්නේ. මම අර කලිනුත් කිව්වේ ඒකයි අර කල්ලි ගැහිම කියන එක හොඳට හිටින්නත් පුළුවන් නරකට හිටින්නත් පුළුවන්. ඒ ආශ්‍රය හරි ඒ තරුණ විය තමන්ගේ වයස පාවිච්චි කරන විදිහ අනුව මම හිතනවා තමන් ඒකත් හොඳ කතාවක්. ඇත්ත වශයෙන්ම ඒ ඇසුරු කරන අය ආශ්‍රය ද ආශ්‍රය කරන සමාජය ලොකු බලපෑමක් කරන පුද්ගලයා. අනිවාර්යෙන්. දැන් මම යනකොට මම එක්ක ඉන්න අනෙක් කණ්ඩායම ඒ ගමන යන්නේ නැත්තම් හරි අමාරු යන්නේ. එතකොට අපේ ආශ්‍රය වැඩිච්ච මේ අය ශ්‍රියන්ත ජැක්සන් අජිත් කමල් ශ්‍රියා මහේන්ද්‍ර චේපරේරා වසන්ත සත්‍ය විද්‍රාජ් මසාල පෙරසක් කියනවා ඊට පස්සේ. දැන් මේ මේ මේගොල්ලෝ මේ ගමන යන්න එක 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 පැහැර කැමති වෙච්ච අයනේ. ඔව්. එතකොට මේ ඇසුර ඇත්ත වශයෙන්ම විශාල බලපෑමක් කරා. ඒක ඔබ හරියට වහරි. මම තව දෙයක් දැන් සාමාන්‍යයෙන් ලංකාවේ නෙමෙයි අපි ඕනිම දෙයක් අරගත්තොත් අපි හොයනවානේ ප්‍රමිතිය. ප්‍රමිතියක් කියන එක ඕනිම භාණ්ඩයක හරි සේවාවක හරි අපි ප්‍රමිතිය ගැන සැලකිලිමත් වෙනවා. මම හිතනවා රටක අපි නොහිතුවට සංස්කෘතිකව සංස්කෘතිය ප්‍රගමනය කරවන්නට අවශ්‍යම දේ තමයි කලාව කියලා කියන්නේ.
හැබැයි අපි කලාවේ ප්‍රමිතියක් හොයනවාද? අපේ කලාවට ප්‍රමිතියක් තියනවාද? එහෙම තියන්න පුළුවන්ද? ඒකට උත්තරේ මගේ ජයන්ත විශ්යන් ඒ මාධ්‍ය ත්‍රිත්වයේ පුරාම සැරිසරන චරිතයක්. දැන් මම රංගේ සඳහා ඉස්සර රඟපෑම එක ඒ රඟපෑම හරහා තමයි අපි ඔක්කොම එකට රඟපෑවා. ගම්නි පොන්සේකා මැතිතුමාගේ සාගරයම් මැති චිත්‍රපටිය. නමුත් කෙසේ වෙතත් ඊට පස්සේ ජයන්ත වේදිකාව අපි දැන් අත් ඔබ කිව්වා වගේම අත් කියන නාට්‍ය මං හිතන්නේ එවකට තිබිච්ච නාට්‍යවල ප්‍රමිතිගත කාරණාව ගැන කතා කරපුවාම මහා විශාල දැවන්ත ජනප්‍රිය නාට්‍යයක් අනිත් පැත්තෙන් ගමන් කරනකොට සාජන් නල්ල තම්බි නිහල් සිල්වා මැතිතුමාගේ ගමන් කරනකොට තමයි මේ පැත්තෙන් අත් කියන නාට්‍ය ගෙනිච්චේ අපි. අපි මං හිතන්නේ දර්ශන මාර 500කට එහා ඊට වැඩි يعني මම අහලා තියෙන විදිහට ධාවනකාරීම් විදිහට ඔව් අතිශය වේගවත්ව ඒක දහමනේ වුණා. ඊට පස්සේ ජයන්ත හදපු සෑම නාට්‍යයකම වේදිකාවේ මම හිටියා. මොකද ඒ අපේ කැසිල්ල වේදිකාව උඩ එදා වගේම අදත් තිබුණා. ඊළඟට මම දන්නවා ජයන්තත් එක්ක වැඩ කරනකොට මේ අපි දෙන්නගේ සංසර්ගය හොඳයි. සංසර්ගය හොඳයි කියන්නේ මේ බොහෝ නිර්මාණ ඇතුලේ නළුවා සහ අධ්‍යක්ෂකවරයාගේ සංසර්ගීය අත්දැකීම තමයි බිහිවන දරුවා චරිතය. ඒ චරිතයේ බොහෝ අවස්ථාවලදී නිරෝගී ශක්තිමත්. ඒක නිසාම තමයි මට බොහෝ තැන්වලදී ජයන්තගේ නිර්මාණ කාරණාවේ අර ආඩම්බර පඩි හතර නැගින්න අවස්ථාව ලැබුණේ. ඒ වගේම අර ප්‍රේමණීය දැව පළස මත සෙල්ලම් කරන්න හම්බුනේ. මම ඊයේ පෙරේදා මේ YouTube එක සර්ච් කරනකොට අත් කියන නාට්‍ය හම්බුණා මට. හරි ඔව් අත් කියන නාට්‍ය ජයන්ත මම නැවත බලනකොට මට මං ගැන දුකකුත් සතුටකුත් ආවා. දුක ඇවිල්ලා මේ අපේ වෙනස දැන් අපි දැන් අද වෙනකොට වෙනස් වෙලා මේ අපි මීට වසර 20කට 30කට යුගයේ ඒ කාලේ තිබිච්ච ජවය මන් දන්නේ වේදිකාව උඩ අපි කරන ජව සම්පන්න භවය මට ඇඟිහිර වැටෙනවා දැන් බලනකොට. ඔව් අර මේක නළුවෙක්ව මෙහෙම සරණ දෙකුඹර. ඔව් සරණ දෙකුඹර යන පිටිපොළ පුලාවල නෙමෙයි සරණ දෙකුඹරව මෙහෙම තනියතෙන් අරලා උඩි අර බාරක හැබැත්තෙන් උසලා මෙහෙම මෙහට දානවා තනියතෙන්. තනියතෙන්. ඉතින් ඊ ජව සම්පන්නකම තිබුණෙම අර කිව්වා වගේම අපිට මොකද්ද ටීම් වර්ක් එකක් තිබුණා. අපි මේ 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 ගමන යන්නට අවශ්‍ය ශක්තිය අපි හැමෝගේ අතරම තිබ්බා. අපේ ජයන්ත ප්‍රකාශ කරපු අපේ නළු නිලි කණ්ඩායම තුල මේක තිබුණා. ඒක නිසා යහපත් ප්‍රමිතියකින් අපි මේ ගමන් රටාව ගෙනිච්චා. ඒ වගේම ඉතින් ජයන්තගේ එව්වා ලංකාවේ වේදිකාවේ සමර කලාවට නාට්‍ය උත්සවාපුව නොසලකා හැරියා සමහරක් අවස්ථාවලදී. නමුත් හැරිය අද වර්තමානයේ කියනකොට සමර කලාවට වේදිකාවේ හැරෝම් ලක්ෂ හැටියට එව්වා සලකනු ලබනවා. ඊළඟට ටෙලිනාට්‍ය විශ්ෂය ගත්තමත් ඔහුගේ වෙදහමිනේ දනුබස් රාමානේ ටෙලිනාට්‍ය ගැන කතා කරපුවම තවමත් එව්ව තමයි කතා කරන්නේ. ඒක කතා කරන්න ඉතුරු වෙලා තියෙනවා. චිත්‍රපටි ගත්තත් මේ වර්තමානයේ ගරසර්ප දක්වාම මේ අග්නිදාහයේ සිට ජයන්තගේ ඒ භාවිතාව අතිශය ශක්තිමත්. ඉතින් ඒ හැම එකක්ම යම්කිසි හැඩයකට ලාංකේය ජන සමාජය විසින් මේ ඉල්ලන ලද කාරණාවට සමාන වූ සහ ඔවුන්ගේ සිතුවිලි ධාරාව හඳුනාගෙන පල්ස් වැඩ කරන ලේ ගමනේ හඳුනාගෙන නිර්මාණය කරපුවා. ඒ මට තියෙන සතුට ඔහුගේ බොහෝ නිර්මාණවල මට රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ අර එදා සුදර්ශන ගිහලා මගේ පිටිපස්සෙන් හිටන් හිටපු ඉඳන් නෙමෙයි. එහෙම නෙමෙයි දැනුත් ඇවිල්ලා පිටිපස්සෙන් හිටන් හිටපු ඉඳන් නෙමෙයි. ඒකට ඔබතුමාගේ උත්තරේ බලාපොරොත්තු වෙනවා මේ විරාමයෙන් පස්සේ. අපි මේ අතන කතා කළේ අත් කණ්ඩායම එකට සම්බන්ධ වෙන තැනනේ. හැබැයි ඊට කලින් මං හිතන්නේ මේ ජාතික තලයේ රංගනයට අවතීර්ණ වෙන්නේ අනේ අබ්ලික්. හරියට හරි. අබ්ලික් එකක් නැත්නම් අතෙන් යන්න. වාට අබ්ලික් නැත්නම් මට අබ්ලික්ද බලන්න ඉස්සෙල්ලා අයියා ගිහින් ඉන්න ඕනේ. මෙතන නයිස් ප්ලේස්. මොකද නයා ඉන්න තැන නයිස් ප්ලේස් කියලා අපි කියන්නේ. නහොත් මෙතන නයිස් ප්ලේස් නෙමෙයි නමුත් ආරක්ෂිතයි.
මොකද ඔයා ඇහුවේ අනේ අම්ලික්. බොහොම සොඳුරු ප්‍රොඩක්ෂන් එකක්. සොඳුරු නිර්මාණයක්. ජර්මන් ජාතික මහාචාර්යවරයා ලංකාවෙන් ගියත් අපි ඒ නාට්‍ය පවත්වාගෙන ගියා ටික දුරක්. හුඟක් ගෙනියන්න අපිට ඒවකට කල්පනාවක් අවධානයක් නැහැ. නමුත් ඉතින් ෂෝස් කීපයක් කළා. ඊට පස්සේ ඔබ අර කිව්වා වගේම මං වගේ අතින් ඇල්ලුවේ. ඔව්. අත්. අතින් අල්ලපුවාම grip එකක් තියෙනවනේ. නේ? ඕන කෙනෙකු වැටෙන්න යනකොට අතින් අල්ලනවා. ඕන කෙනෙක්ගේ අත්වල ශක්තියෙන් ඕන එකක් කරන්න පුළුවන්. ආ? ඒ හැඩය තමයි අත් නාට්‍යයේ තිබ්බේ. අපි හැමෝම බොහොම මේ එකතු වෙලා කරපු නිර්මාණයක් ජයන්ති සංසිරි තමයි ලියා අධ්‍යක්ෂණය කළේ. මම ජැක්සන්ත් අපිට හම්බ වෙනවා නේද? ඒ කතාව අපි වෙනම ගන්න ඕනි. අර බෙරයක් දීලා මේකප් කරගත්ත එක මේකප් දීලා බෙර ගත්ත එක. ඒව මෙතන බෑ. ඒව වෙනම කතා කරන්න ඕනේ. අත් කියන්නේ ඉතින් අපි හැමෝගෙම බොහොම සාමූහික ප්‍රයත්නයක්. එවකට වේදිකාවේ බොහොම ජනප්‍රිය නාට්‍යයක් බවට පත් වුණා. දර්ශන වාර මං හිතන්නේ රසක් අපි දර්ශනයේ පැවැත්තුවා. මේ දර්ශන වාර රසම අතිශය ශක්තිමත් නිර්මාණ වුණා. අද වර්තමානයේ සමහරක් නාට්‍ය කලාව තුළ සුරු විසුරු කම්පාන සමහරක්ගේ පළවෙනි දැක්මත් ඒක බොහෝ අයගේ පළවෙනි නාට්‍යයත් ඒක. ඉතින් මම හිතන්නේ ජයන්තට එහෙම ඕනෑම කෙනෙක් අඬගහගෙන ඕනෑම රංගයක් එළියට ගන්න පුළුවන් අධ්‍යක්ෂකවරේ. ඒක ඔහුගේ සිල්ම නාට්‍යවල මම වැඩ කළා. අත් මෝරා ඔත්තුකාරයා හංකිති 13. ඔව්. හංකිති 13 ගැන අපි පස්සේ කතා කරමු. මේක සුවිශේෂීම මාතෘකාවක්. ඔව්. හංකිති 13 මෝරා මතක් කරපු නිසා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට කිසිම රිහර්සල් එකක් නැතුව හොඳම නළුව සම්මානය හම්බ වෙනවා. ඔව්. ඒක මරුම මම කල්පනා කරලා අදත් මම කල්පනා කරනවා විශ්වාස කරන අදත් කල්පනා කරනවා එහෙම දේවල් වෙන්න පුළුවන්ද ලෝකයේ ඇතුලේ මොකද මෝරා කියන නාට්‍ය මම ඇඩ් කළේ ගෙස්ට් ආපෝ කියලා චරිතයක් පොඩි චරිතයක ඉන්ටර්වල් එකෙන් පස්සෙත් එන්නේ ඒ පොලිස් කණ්ඩායමේ නායකයා ඉතින් දැන් ප්‍රධාන භූමිකාව රඟපෑවේ ලංකාවේ ජනප්‍රිය ශිල්පීන් දෙදෙනෙක් ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයා දයාල් විස් මහත්මයා ඔවුන් අද දයාල් විස් මහත්මයා ජීවිතවන්ත නැහැ හැබැයි නෝරෙලිය සිනසිතා රංගශාලාවේ නම් මෝරා නාට්‍ය වේදිකාගත කරනකොට ඔවුන් දෙදෙනාම එන්න බැරි වුණා මම හිතන්නේ ඔවුන්ගේ මොකක් හරි අසනීප තත්ත්වයකින් එක්කෙනෙක් සානිතේ කරන්නට පෞද්ගලික හේතුන් නිසා දැන් මේක රඟපාන්න කෙනෙක් නැතුව ජයන්ත චන්ස තමයි 6:30 රඟපෑවේ 3:30 සමා වෙන්න 3:30 රඟපෑවට පස්සේ මේ කේමදාස මාස්ටර් කිව්වා ජයන්තට අඩගහලා රඟපාන්න එපා කියලා එපා කියලා අර ශ්‍රියන්තට කතා කරන්නකො අර ශ්‍රියන්ත ඉන්නේ එයාට මතකත් ඇතිනේ ඕක පස්සේ කතා කරපුවාම ජයන්ත මං හිතන්නේ මාස්ටර්ට මොකද ශ්‍රියන්තට කතා කරන්න කියලා මාස්ටර් තමයි මට කතා කළේ ඇත්තටම ශ්‍රියන්ත ඔයා තමුන් කරන්නකෝ අරක ඉතින් ඇත්තටම මේ වගේ මහා දැවැන්ත චරිතයක් එහෙම කිව්වට පස්සේ අපිට වචනයක්වත් කතා කරන්න බෑ වුමා මං ඊට පස්සේ බොහොම නිහතමානීව ගෞරවයෙන් ඒ අවස්ථාව බාර අරගත්තා හැබැයි මං ඉල්ලීමක් කළා ඉදිරියට එන රාජ්‍ය නාට්‍ය උළලේ තරඟකාරී අංශයේ තරඟ මේ පවත්වනකොට ඒකේ තරඟකාරී අවස්ථාවට මට රඟපාන්න ඕනේ කියලා. ඔව්. ජයන්ත එක ගුණා. මට මතකයි 1987 විතර රාජ්‍ය නාට්‍ය උළලේ ජෝනිසිල්ලාගේ අපි රඟපෑවේ. ඒකේ මෝරා නාට්‍ය රඟපෑම නිසා ඒ වසරේ හොඳම නළුවාගේ සම්මානය ලැබුණා. ඒකම නැගෙනහිර ජර්මනියට ශිෂ්‍යත්වයකුත් ලැබුණා. මම හිතන්නේ ඒ ඔක්කොම අර දෛවයේ විසින් ධර්මසිරි බණ්ඩාරනායකයන් ආපු නැති නිසා. ආපු නැති. එතුමා ආවා නම් මේ මුකුවත් වෙන්නේ නැහැ. ඔහොම තමයි දෛවය. ඔහොම තමයි ජීවිතේ එහෙම යන්නේ. අත්නාට්‍ය හම්බෙච්ච මිතුරු ගොඩක් ඉන්නවා. මිතුරු ගැන තෝයා දෙනවා කතා කරනකොට බෙර සහ මේකප් ගැන බෙරයි මේකප් එකම නිකන් අහසට පොළොව වගේ නෑ ඒකේ ලොකු සම්බන්ධයක් සම්බන්ධකුත් තියෙනවා අපි මම තේක අරන් එන්නම් ඒ අතරේ මම ජයන්ත චන්ද්‍රසිරි ඒ මන්නේගෙන් අරකට උත්තරේ බලාපොරොත්තු වෙනවා ඔය හිනාවට කාරණා මම දන්නවා මොකද මේක රෙකෝඩින් එකක් ಅಲ್ಲ කියලා. රෙකෝඩින් එකේ තමයි. මොකද්ද? මේ ලයිව් එකේ.
ප්‍රමිතිය සම්බන්ධ කාරණාව. ඔබතුමාට රංගනය අධ්‍යක්ෂණය සියලු දේ ගැන කතා කරන්න පුළුවන්. වඩර මේ කලාවට ප්‍රමිතියක් තියෙන්න ඕනද කියලා. ඔව්. ප්‍රමිතියක් තිබිය යුතුමයි මම කියන්නේ. දැන් ප්‍රමිතිය කියන එකට ලං වෙන්න ඒ ඕනෑම කලාවක ඉන්න කලාකරුවෝ වැඩ වර්ධනය වෙන්න ඕනේ. ඒකම දැන් කලාව කියන්නේ හැමතිස්සෙම මම නම් විශ්වාස කරන්නෙම දැන් ප්‍රේක්ෂකව නැතුව නාට්‍ය නෑ. ශ්‍රාවකව නැතුව ගීත නෑ. පාඨකව නැතුව නවකතා නෑ. ඒ තමන්ට ලියා ගන්නවා කියන කතාව මම කතා විශ්වාස කරන්නේ නෑ. එතකොට වෙන පිරිසකට මේ කරන්නේ. මේ ජනතාවට එහෙම නැත්නම් ජනතාවගේ යම් පිරිසකට පිරිසනේ ඇත්ත වශයෙන්ම කලාකෘති කරන්න සමස්ත ජනතාවටම තමයි සමස්ත ජනතාව බලන්න සහභාගී වුණාට. එතකොට මහා විශාල පිරිසක් කේන්ද කරන් තමයි ඕනම එකක් කලාකෘතිය සම්පාදනය වෙන්නේ. එතකොට වගකීමක් තියෙනවා කලාකරුවන්ට ඒ පිරිස සඳහා තමන්ට නිර්මාණය කරන්න පුළුවන් උපරිම එක හැමතිස්සම උපරිම නිර්මාණය කරන්න ඕනේ. දැන් මම කියන්නේ දැන් ගායකයෙක් ගීතයක් කියනවා නම් ඕ නෑ මං අද මේක කියලා ඊට පස්සේ වෙන එකක් කියනවා නෙමෙයි. උපරිම දේ කරන්න ඕන. නාට්‍යකරුවොත් එහෙමයි. තමන්ට හැකි උපරිම දේ. අපේ හැමදෙස්සම තමන්ට හැකි උපරිම දේ කරන්න ඕන. එතකොට තමයි අර ප්‍රමිතිය කියන කතාව වෙනම ඔහු දැන හෝ නොදැන ඔහුට සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඔහු කරන්න ඕනමයි. ඉතින් ඒ සඳහා හැමදෙස්සම තමන් සමග කරන සංවාදයක් තියෙන්න ඕනේ කලාකරුවා. ඒ වගේම හැම කලාකරුවෙක්ම අත්දැකීම් කරලා තියෙන්න ඕනේ. හැම කලාකරුවෙක්ම පරීක්ෂණ කරලා තියෙනවා. ගන්න නළු නිලියන් පවා නළු වෘත්තිය තුල පවා පරීක්ෂණ කරලා තියෙනවානේ. ඒ වලිටයට කාටවත් කියන්න ප්‍රකාශනපත් කරන්න ඕනේ නැහැ. තමයි නමුත් තමන් අත්දැක බලලා තියෙන්න ඕනේ. නෑ ඒක තමයි මම මේ මේ සමාවෙන්න ජයන්ත මම උමාට කිව්ව අර වැවගාවදී අපිට මේක ඇකඩමික් ඒක අධ්‍යාපනිකයි මේක මේක තව හැදෑරිය යුතුයි. ඒක නිසා අපි දන්නේ චුට්ටයි. පොඩ්ඩ ඒ දන්න ටික හරියටම දන්නවා. නමුත් එතනින් එහාට අපි දන්නේ නැති දේ බොහෝයි. ඒක නිසායි අර ජයන්තිකෝවාගේ අපි විවිධ පොතපත කියවමින් විවිධ දේ ඇසුරු කරමින් නිර්මාණ පරිශීලනය කරමින් මේක ඇතුළේ යම් යම් අපිට පේන අත්දැකීම් ටික අපි කරගෙන යන්නේ. දැන් අර ප්‍රමිතිය ගැන කියනකොට කමන්නෑනේ මම ඔබගේ වෙලාව ගත්තට. මගේ වෙලාව නෙමෙයි දැන් ඔබගේ වෙලාව මේ කතා කරන්න. ඔව්. මම එහෙම කතා කරනවා. දැන් අපි එහෙම තමයි. අපේ වැඩ කටයුතු වල ස්වභාවයම දැන් අපි කල්පනා කරනවා. දැන් මම අහලා තිනවා හොඳ නළුවෙක් වෙන්න ඉස්සෙල්ලා හොඳ මිනිහෙක් වෙන්න ඕනේ. හොඳ මිනිහෙකුට තමයි හොඳ නළුවෙක් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් ඇරිස්ටෝටල් යම්සි බලාවක ප්‍රකාශනය කරනවා කලාව යනු කුමක්ද. රංගධරයා රංගේ දරන්නට පෙර ජීවිතයේ තේරුම් බේරුම් කරගන්න ඕනේ. ඒතකොට තමයි රංගධරයා බවට පත් වෙන්නේ. ඇරිස්ටෝටල් ප්‍රකාශනය අනුව දැන් කලාව යනු ලෝකය අනුකරණය කිරීමක්. භරතමුනි කියන්නේ නෑ භව ප්‍රකාශනයක් මේක. ඔය දෙකම එකතු කරපුවාම පැවැත්ම භවාත්මක ප්‍රකාශ කිරීම. දැන් මේ පවතින කාරණාව යම්සි භවයකට කියලා. හැබැයි ඉතින් භවයේ පැවැත්ම කියලා කියන්නේ ජීවිතේ. මේ 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 පැවැත්ම තුළ දැන් ජීවිතයේ ඇතුලේ මිනිසා තුළ තියෙන කාරණාව භවාත්මක ප්‍රකාශ කරන්න නම් ඔහු ජීවිතේ විඳලා තියෙනවා. එතකොට හොඳ නළුවෙකුට ජීවිතේ විඳින්න ඕනේ. ඒ විඳපු අත්දැකීම් පෙළ තමයි ඔයාම ඉස්සර දවසක කියලා අපිට මේ ගෙනල්ලා ගෙනහැරපෑවේ. අපි ලබාගත්තු ජීවිත අත්දැකීම් පෙළ. ඒ අත්දැකීම් පෙළ කෙරවලේ අපි මාර නළුව බවට පත් වෙලා නෙමෙයි නැගිටලා යන්නේ. තවත් මේ දොරටුවෙන් එහා පැත්තට ගියාම තව ජීවිතේ විඳ ගන්න ඕන දේවල් ගොඩක් තියෙන නිසා. ඒක නිසා මගේ කල්පනාව හොඳ නළුවෙක් වෙන්න ඉස්සෙල්ලා හොඳ මිනිහෙක් වෙන්න. ඒ හොඳ මිනිහෙකුට හොඳ නළුවෙක් වෙන්නට තියෙන අවකාශය වැඩි. එතකොට දැන් මම මෙහෙම අහුවත් ඔබතුමාගෙන් දැන් ලංකාවේ ගොඩක් වෙලාවට තරුණයා දැන් තරුණ සිනමාකරුව දැන් ඔබතුමා සිනමාවට සම්බන්ධයි සිනමා රංගයට සම්බන්ධ නිසා මම මෙහෙම අහන්නම්. දැන් යමක් නිර්මාණය කරනකොට ඇත්ත දැන් තිබුණට වඩා හොඳ නිර්මාණ මේ කාලේ වෙනකොට එළියට එනවා.
හැබැයි මට වෙලාවකට හිතනවා දැන් අර කලින් ඔබතුමා කිව්වේ මේ අපේ රටේ පල්සක හඳුන ගන්න ඕනේ. මේ මහ පොළව තේරුම් ගන්න ඕනේ. හැබැයි මට වෙලාවකට හිතනවා සම්මාන බලාගෙනම ජාත්‍යන්තර සම්මාන එල්ල කරගෙන ඉලක්ක කරගෙන නිර්මාණ කරනවා. මට වෙලාවකට හිතනවා දැන් මේ සම්මාන අරන් යනවා අරන් ඇවිල්ලා මෙහෙ බලනකොට අපිට දැනෙන්නේ නැහැ ලංකාවේ ප්‍රේක්ෂකාගාරයට දැනෙන්නේ නැහැ. මට එහෙම ප්‍රවණතාවක් දකින්න තියෙනවා අලුත. නමුත් නිර්මාණ බිහි වෙනවා. මොකද්ද මේ සම්බන්ධයෙන් කියන්නේ? මොකද මේ මහ පොළවේ රිද්මය හඳුනාගන්නේ නැතුව මේ නාඩි හඳුනාගන්නේ නැතුව ලංකාවේ ප්‍රේක්ෂකයාට සිනමාවක් දායාද කළ වැඩක් තියෙනවද? ජයන්තරා, ඒ දෙමගෙන් චිත්‍රපටි කර්මාන්තය ගැන කතා කරනවා නම් මේ 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 ඔහු තමයි ඒකට සුදුසුම පුද්ගලයා. මෙහෙමයි දැන් ඔය එකක් තියෙනවා. එක පුළු සත්‍යයක් තියෙනවා. මම කලින් කිව්වා මට පොඩ්ඩක් ඒක. දැන් නිර්මාණකරුවෙක් තමන්ගේ නිර්මාණය සම්පාදනය කරන්නේ විශ්වයටමයි. ජාත්‍යන්තර කියන වචනේ මහලම දාන්නකො. විශ්වයටමයි. ඒ කියන්නේ අඟහරු ලෝකේ ඉන්නව නම් කවුරු හරි බලන්න කවදා හරි හුත් බලපු ආවි කියලා තමයි ඒක හදන්නේ. ඒක නේ ප්‍රශ්නයක් නෑ. ඕනෑම නිර්මාණකරුවෙක්. ඌ අවතන්නේ විශ්වේ. ඌ තමන්ගේ ගම, තමන්ගේ රට විතර නෙමෙයි අවතන්නේ. ඌ විශ්වේ අමතන. හැබැයි විශ්වය අමතන්න ඌ කවුල් දෙක තියෙන්න ඕනේ තමන්ගේ පොළොවේ. මහපොළේ නෙමෙයි. ඔහු තමන්ගේ භූමියේ. තමන්ගේ භූමියේ කකුල් දෙක තියෙන. මොකද තමන්ගේ භූමියේ පැල නොවෙච්ච කකුල් දෙකකින් ඔළුව විශ්වයට ගෙනියන්න බෑ. එහෙම 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 ශරීරයක් නැතුව ගෙනියන්න බෑ. ඒ කියන්නේ පාවෙවි ඉන්න පාවෙවි ඉන්න මේ ශරීරයකට ගන්ධබ්බෙක් වගේ ඉන්න ජරිතයකට මේ මිනිස්සෙකුට මේ මිනිස්සෙක් කියන්න බෑ ගන්ධබ්බෙක් කියලා. ගන්ධබ්බෙකුට බෑන්නේ. එහෙම විශ්වයට නිර්මාණ කරන්න. ඔර බලන්න අපි දැන් ඔය ඔය මහා නාට්‍ය කරන් බලන්නකෝ. ගතේ, ෂේක්ස්පියර්, ඉබ්සන්, චෙකෝව්, ෂේක්ස්පියර්, සරච්චන්ද, අමරදේව, නන්දාමාලි. තව ඉන්නේ උඩතර අපි අරන් බා. මාටි වික්‍රමසිංහ. මාටි වික්‍රමසිංහ. අපි කලෝ මේකේ ඔක්කොම හරි. කේ ජයතිලක. දැන් අරන් බලන්න මේ ඔක්කොමල්ලද ෂේක්ස්පියර් ගන්නකෝ. දැන් ෂේක්ස්පියර් කොහෙද පදනම් වෙන්නේ? මහා බ්‍රිතාන්‍ය නේ. ගතේ ජර්මනි පළවෙන්නේ. අමරදේව සරච්චන්ද්‍ර මේ පොළොවේ පළවෙන්නේ. ඔය මහා කලාකාරයෝ ඔය විශ්වය ආමන්ත්‍රණය කරපු ඔක්කොමල්ල පළවෙලා තියෙන තමන්ගේ භූමිය. හැබැයි උන් ඇමතුව විශ්වය. අකිරා කුරසාව කියන ශිෂ්ට සිනමාකරුවා දැන් මගේ ප්‍රියතම සිනමාකරුවා. දැන් ඔහු ජපාන් සංස්කෘතිය ජපන් භූමිය සාරය වරගෙන ඇවිල්ලා ඔහු විශ්වය අමතනවා. ඊට පස්සේ ඒක ජපාන රයිද නැද්ද කියන එක වෙනකන් දැනගන්න. ඒලට ආයිති නොවෙන්න පුළුවන්. නොදු ආයිති නොවුනට පමස් ප්‍රශ්නකුත් නැහැ. හරි. අන්න ඔතන තමයි මම අර ඔය සම්මාන කතන්දරේ ඉන්නේ. සම්මාන වලත් තියෙන ඔය ප්‍රශ්නේ තමයි. දැන් සම්මාන ගැනීම එකපැත්තකින් මට හිතෙනවා මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මම මේ කියන කාරණාව මුදුන් පමුණුවගෙන ඒ ආරෙන් ගිහිල්ලා මේ වැඩේ සාක්ෂාත් කරගත්ත කලාකාරු ඉන්නව නැතුව නෙවෙයි. හැබැයි බොහෝ විට මම දකින එකක් තමයි අර දැන් අර රේස් රේස් කොලේ දාන්නේ. දැන් අපි දන්නවා ඉස්සර මම දන්නා ඇතර මොකක් කිව්වද අර පොඩ්ඩක්වත් අර ඒ ඒ ඒ ඒ අදාළ භාෂාවවත් දන්නේ නැති මිනිස්සු හරියට අස්සය ගහනවා. ඔහු දන්නවා මේ 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 අස්සයට ගැහුවා තෑගි හම්බ වෙනවා කියලා. ඒ වගේ ඒ සමහර ෆෙස්ටිවල්ස් තියෙනවා අස්සය ගහන වගේ බලලා ගහන්න පුළුවන් ෆෙස්ටිවල්. මෙහෙම ගැහුවොත් මෙහෙම වෙයි. මේ ෆෙස්ටිවල් වල මේ ෆිල්ම් එක ඇහුවොත් හරි. ඒක හදන්නේ මේ ෆෙස්ටිවල් එක හිතලා. නෑ එහෙම ඒවා තියෙනවා. දැන් අපි උඹක තරුණ පරම්පරාව ගොදුරලා ඉන්න එක ව්‍යස නැහැ කියලා. ඒ නිසා තමයි ඒව අස්සය ගහලා වට මෙහෙ මේ අස්සය දුවන්නේ. අස්සය විදුවන්නේ. ඒ හේතුව ඒකයි. ඔව් හේතුව ඒ දෙහෙම නෝනේ තියෙනවා. අස්සය කම්මැලි. දැන් අස්සය දුවන්න බෑ. ඇස්සය දෙපළොඩ වෙන්නේ මේ තියෙන්නේ. දැන් අස්සෙන් ගතිරට ඇත්ත ප්‍රශ්න. ඔය අස්සෝ කිව්වට අස්සෝ හාවගේ જાතියක් හරි. ඔව්. උද අපි දැන්တော့ ෂූටින් කරන්න ගියාම අපි පොඩ අදාල මේ සමහර අස්සෝ ඉන්නවා. ඒ අස්සයන්ට දුවන්න පුළුවන් ෆ්ලැට් පොළොඩ වල විතරයි. හ්ම් හ්ම්. අර රළු බොරළු පොළොඩ තිබ්බොත් ඒ අස්සය යන්නේ නැහැ. ඔව්. අපිට උනා ඒක ප්‍රශ්න. මොකද ෂූටින් අස්සේ අපිට නෑ නේ ලංකාවේ ෂූටින් අස්සේ නෑ නැති හින්දා අපිට ඒ එහෙම අස්සෝ තමයි අර අර වගේ අස්සෝ ඉන්නව අර රළු පොරළු දෝනේ උන්
උඹ කන්ට්‍රෝල් කරන්න බෑ. ඔව් මං එකට උඹ පුරුදු කරලා නැහැ අර පොළොවේ දුවන්න. හරි දැන් මං කියාගෙන ආවේ ඒ වගේ අර රේස් කුලේ ගහන මිනිහා ගහනා වගේ ගහන සෙල්ලමකුත් මෙතන තියෙනවා. හැබැයි ඒක වැරදි ඇත්ත වශයෙන්ම. දැන් මම කියන්නේ ඊට වඩා හොඳ නැද්ද මං අර කලින් කිව්ව කතාව? විශ්වය අමතන්න තමන්ගේ පොළොව ගැන දැනන් හිටියනම් හොඳයි කියන එකද? අර අමනාපේනේ හිතන්නේ නැහැ නේ. හරි ඒකම විරුද්ධ නැහැ. මං විරුද්ධ නැහැ. එහෙම නැතුව හරි නමුත් ඒක කමාරි කරගන්න. මම හිතන්නේ හැම මිනිහෙක්ම තමන්ගේ චිත්තභ්‍යන්තරයෙන් එන කාරණා එක්ක තමයි මේ ගනුදෙනු කරන්නේ. අනුන්ගේ නැට කළ දේවල් නෙමෙයි. ඔව්. චිත්තභ්‍යන්තරේ හැදෙන්නෙම තමන් ජීවිතේ වටපිටාවෙන්නේ. ඒක අමතක කළ බඳ නැහැ. මට හිතන්න බෑ ඒක අමතක කළ කොහොමද කරන්නේ කියලා. ඔව්. ඒ ගැන කතා කරන්න ඕනේ ඒ ඌණ පුරණේ සපයමු මේ විරාමයෙන් පස්සේ. හොඳයි. දැන් අර අතන මම ඉඩක් තියාගත්තනේ අර අර කිසිසේත්ම ගැලපෙන්නේ නැති දෙකක් මේකප් සහ බෙර බෙර මට මේ අහන්න ලොකුම වමනාව තියෙන්නේ ඇයි මේ රාගම නාට්‍ය කණ්ඩායමයි පොඩි වී කුඹුර නාට්‍ය කණ්ඩායම මෙච්චරටම තරහ නෑ රාගම රම්පිටිය සේනක පෙරේරා විසින් නිර්මාණය කරන ලද නාට්‍ය කණ්ඩායමක් තිබ්බා ඒකට ශ්‍රියන්ත මෙන්ඩිස් ජයන්ත චන්සිරි අජිත් මෙන්ඩිස් ආ ඔන්නෝම කණ්ඩායමක් හිටියා අනිත් පැත්තෙන් අර අර වෙලින් එගොඩ වෙලින් එගොඩ නෙවිල් ඩේ සුබසිංහ අර ගමේ කොල්ලෝ ටික අද ජැක්සන් ඇන්තනි කුමාරි මුණසිංහ උපතිස්ස බාලසූරිය අයිවන් ඇන්තනි ඔහොම ඔහොම නාට්‍ය කණ්ඩායමක් හිටියා. දැන් මේ නාට්‍ය කණ්ඩායම් දෙකක් නේ. මේ දෙක නිසා අපිට පොඩි පොඩි තරඟිකුත් තියෙනවා. මම ඉගෙන ගන්නේ කනාන ද මැසනට් විද්‍යාලයේ කොලෙජ් එකේ. ජැක්සන් ඉගෙන ගන්නේ ගලිහිටියාව සෙන්ට්‍රල් එකේ. එතකොට මම ඉන්නේ අපි අපි ඔක්කොම එක ට්‍රේන් එක යන්නේ. එක ට්‍රේන් එක කියන්නේ එයා තුන්වෙනි වේදිකා දෙවෙනි වේදිකාවේ ඉන්නවා මං තුන්වෙනි වේදිකාවේ ඉන්නවා. හරිද? මගේ ඉස්කෝලේ බොයිස් ස්කූල් එක. පිරිමි පාසලක්. ඒගොල්ලන්ගේ මික්ස් ඉස්කෝලයක්. ඒ කියන්නේ මිශ්‍ර පාසලක් මධ්‍යම විද්‍යාලයක්. ජැක්සන් ඒ කාලෙත් කෙල්ලෝ වට කරන් ඉන්නේ. කෙල්ලෝ වට කරන් එක එක ඇක්ෂන් දානවා. හොමෝම කෑලි දදා ඉන්නවා. මම ගිහිල්ලා මේ පැත්තෙන් ගිහිල්ලා බලාගෙන ඉන්නවා දැන්. කෙල්ලෝ කියනවලු මූ අඹලනවා කියලා අන්න මූ ආවිල්ලයි කියලා. මොකද මම බෙල්ල උස්සල බලනවා කෙල්ලෝ දිහා. එයා කැමති නැහැ මම කෙල්ලෝ දිහා බලනවට. තේරුණාද? ඒතකොට එයා කෙල්ලංග වට කරගෙන තවත් ළඟට අරගෙන හා තවත් කතා බහ කරනවා. අන්න මූ ආවිල්ලා. ඉතින් මම මොකද දන්නේ නැහැ. මමත් බලනවා තමයි ඉතින්. එහෙමනේ එහෙමනේ. කුළු ගාල එහෙමනේ නැත්නම් ඉතින් රෝගී තත්ත්වයක් බවට පත් වෙනවා. ඊට පස්සේ දැන් ඔහොම ඔහොම වෙලා මම ඩෙනිම් කලිසම් අඳිනවා. එයා ඩෙනිම් කලිසම් අඳින්නේ නැහැ. ජැක්සන් පොතේ ලියන ඔයාගේ ඩෑරියේ. ඇයි මට ශ්‍රියන්ත වගේ වෙන්න බැරි? ශ්‍රියන්ත වගේ ඩෙනිම් කලිසමක් ඇඳගෙන ආ දස්සනට එන්න බැරියයි. කියලා අර ලෙදර් බෑග් එකක් අරගෙන කරන් අපි ඉතින් පොෂ් කොල්ලෝ වගේ කොළඹ යනවා එනවා. පම්මල්ලකුත් තරම් යන්නේ මම. එයා කල්පනා කරනවා පම්මල්ලක් කරන් කොළඹ යන්නේ මොකද මේ ඩෙනිම් කලිසමකුත් ඇඳගෙන. පස්සේ තමයි දැනගත්තේ අපි යන්නේ මේ නාට්‍යයක් පුහුණු වීම වලට මම ජන්සන්සරි. ඔහොම යන අතරේ උමා අපිට නාට්‍ය තරඟයක් දෙනවා ගම්පහ දිස්ත්‍රික් තරුණ නාට්‍යකරුවන්ගේ සංගමයේ නාට්‍ය උත්සවයක් පවත්වනවා ගම්පහ දිස්ත්‍රික් නාට්‍ය උත්සවේ. ඒකට මම අපිත් නාට්‍යයක් ගෙනෙනවා ජැක්සන් උන් නාට්‍යයක්. ජැක්සන් ලෝදිය කියලා නාට්‍යයක් ගෙනෙනවා අපි දේශ සීමා කියලා. අපේ අංගරචන ශිල්පියා ආවේ නැහැ. අපි දැන් කරන්න දෙයක් නැතුව දැන් අපි මෙහෙම දෙපැත්තක මේ ඒ ශාලාවේ එක පැත්තක ඒගොල්ලෝ ඉන්නවා අපි එක පැත්තක ඉන්නවා. ඒගොල්ලන්ගෙත් මොකද ප්‍රශ්යක්? කීන බව පේනවා. මං ඇහුවා මම ඉතින් පොඩ්ඩක් වටපිට බලලා එක්කෙනෙක්ව ජැක්සන් හොඳට මේකප් කරනවා කියලා. ජැක්සන් චිත්‍ර ශිල්පියා. ඔව් ඔව්. ඌ දක්ෂතා ගොඩක් තියෙන මිනිහෙක්. චිත්‍ර ශිල්පියා. එයාම තමයි මේකප් කරන්නේ අර මොම ලස්සනට මොම් මොම් මං කියලා බැලුවා බලලා. මං ගියා මේ එක්ස්කියුස් මී පොඩි උදව්වක් කරන්න පුළුවන්ද? මොකද්ද? මේ අපිට පොඩ්ඩක් මේකප් ටිකක් ගා ගන්න පුළුවන්ද? ඇයි ගෞරවුත් නැද්ද? ආ ඔව්. එහෙනම් ඔයගලන්ට බෙරයක් තියනවද? ඔව්. අපිට බෙරේ පොඩ්ඩක් දෙන්න පුළුවන්. මොකද අපිට බෙරේ ගෙනල්ල නැහැ. ආ හරි. අපි වැඩේ ඉවරලා ඔයාලට බෙරේ දෙන්නම්.
ඔයා වැඩිවෙල්ල අපුව මේකප් කරන්න හරි මේකප් කළා බෙරේ ගොලන්ට දුන්න දේ හුවමාරුණ සම්මාන ටික ඒ නාට්‍ය දෙකට බෙදලා ගියා. එයා හොඳම නළුවා, සහාය නළුවා, අපි හොඳම රචනය, ආ සහාය රචනය. ඇත්තටම ඒ නාට්‍ය දෙකට තමයි බෙදුනේ. බෙදලා අපි සම්මාන ටිකත් අරගෙන හවස් වෙලා ගම්පහ ඉදලා කෝච්චියේ නැගලා රාගම වෙනකන් එක කෝච්චියේ එකට සින්දු ගී ගියාවා. කෝච්චියේ අර මැදිරි දෙහික ගිය අපි අන්තිම එක මැදිරි එකට ආවා. ඒ ආපු ගමන මේ වෙනකන් සෑහෙන දුර එනවා. අර අපි විරාමයට යන්න කලින් ඌණ පූර්ණයක් සපයන්න ගිහිල්ලා නැවතුණා. ඔව් අපිට මේ මෙව්වා බලාගෙන යනකොට ඔය සීළු දේ අපතක වෙලා. නෑ නෑ දැන් අර සම්මාන පිළිබඳව ජයන්තගේ විග්‍රහය හරිනේ රවුල්. හරි පැහැදිලි පිරිසිදුයි විනිවිද භාවයෙන් යුක්තයි. ඒක නිසා කිසි කෙනෙකුට ගැටලුවක් නැහැ ඒකේ. දැන් බොහෝ අවස්ථාවලදී දැන් මේ වෙනකොට දැන් පහුගිය කාලේ තිබිච්ච මේ සම්මාන පිළිබඳව කලබලිය දැන් නැහැනේ. නිජන්ත දැන් එහෙම මේ මේ සම්මාන සඳහා නිර්මාණ පෙන්වුවාය ඒ නිර්මාණ වලට මේ සම්මාන ලැබුණායි කියන කලබලයක් නැහැ. යුද්ධ නැහැනේ. යුද්ධ ඉවර වුණානේ. දැන් ඉස්සර එහෙම තිබුණේ යුද්ධෙත් එක්ක සමගාමීවනේ. සහ ඊට පස්සේ මේ මේ දරිද්‍රතාවය මේ නොහැකියාව මේ නොපැසුණු බව මේ 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 සියලු කාරණා ටිකනේ ඒ ඒ ඒ නිර්මාණය තුළ තිබුණේ. නමුත් අර ජාන්තිකෝගේ දැන් මේ රූට්ස් එක්ක වැඩ කරන මිනිස්සු ජීවත් වෙනකොට ඒ ඒ නිර්මාණ විශ්වීය ගුණයකින් යුක්ත වෙනකොට අර නිර්මාණ පිළිබඳව මිනිස්සු තේරුම් බේරුම් කර ගන්නවා. ඔබ කිව්වා වගේම සම්මාන අරන් ආපු ඒ චිත්‍රපටි මෙහෙ දිව්වේ නැහෙනි. මේ සමරක් කළාට සතියයි දෙකයි තුනයි ඒ ටික ඉවර වෙනවා. නමුත් එහෙම නූනා නම් අර අර ලෝකේ තේරුම් බේරුම් කරගත්තු සම්මාන ටික මෙහෙට ආපුවා මෙහෙත් මහා දැවැන්ත සමාජ විපර්යාසයක් සිද්ධ වෙන්න ඉපැයි. නමුත් එහෙම දේවල් උනේ නැහැ. ඉතින් මෙව ඇතුලේ තියෙන අභ්‍යන්තරික කාරණ අපි සාකච්ඡා කරන්න ඕනේ නැහැ. මොකද ඒක අපිට අදාළත් නැහැ. ඉතින් අර කිව්වා වගේම අර අස්සයෝ දුවන්නේ මේ අස්සයා දිනයි කියන සලකුණු කරපුවාම ඒ සම්මාන උල්ලේ සම්මාන ලැබෙවි. නමුත් මෙහි ඉන්න අස්සයන්ට මෙහි ඉන්න පොළොව තමයි වැදගත් කියන එක තමයි අපිට සක්සුදක්ෂේ පැහැදිලි වෙන්නේ. ඔව් තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අපි යනවා පුංචි විරාමයකට ගිහින් ඉක්මනට එනවා. මොකද තව රසවත් දේවල් ඉස්සරහට බලන්න තියෙනවා. අර මං කිව්වේ පණ්ඩු කාව්‍යය කියලා කියන්නේ ජීවිතයේ අමතකම නොවන නාට්‍යයක් සහ මේ අමතක නොවන සිදුවීම් ගොඩාක් එකතු වෙච්ච තැනක්. සයිමනව ගත්ත එකමට මං හිතන්නේ පින්දෙන්න ඕනේ නේද? කපුවා. මගුල් කපුවා. කපුවෙක් නෙමෙයි, එයා ලංකාවේ මහා දැවැන්ත නාට්‍යකරුවෙක්. නමුත් අපේ විවාහය සඳහා වන හැඩය සයිමන් නවගත්තේගම තමයි නිර්මාණය කළේ. ඒ කියන්නේ ඔහු නාට්‍යයක් නිර්මාණය කරනවා පණ්ඩුකාභය කියලා. මේකේ මේ 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 මාව ගන්නවා චරිතයකට. ඇත්තටම යා කෙලින්ම දීඝ ගම් දීඝ යනවා. බොහොම කඩවසම් ජව සම්පන්න තරුණ කුමාරයා. කුමාරියක් නෑ, කුමාරියේ මම එනවා ඔබ සොයාගෙන එනවා කියන්නේ කුමාරියක් නෑ. නැති නිසාම යා රාජගිරිය පැත්තෙන් සීන් සිරුරක් තියෙන උස කෙට්ටු ලස්සන කොණ්ඩි දිග ලස්සන ඇස් එහෙම තියෙන හරි එහෙම මේ ගැල්ලම එක්ක ගේනවා. මේ ළමයා ටිකක් හැඩයි ඇවිල්ලා ඉතින් මෙයාව තෝරගන්නවා උන්මාද චිත්‍රාට. ඒකේ හරීම උමා ප්‍රේමණීය දෙබස් තියෙන්නේ. ඒක කියනවා මේ මගේ ආදරය මගේ හදවත පුරා නැගෙන මේ ප්‍රේම ගින්න මා කෙසේ ඔබට සපයන්නද, කෙසේ ඔබට පවසන්නද? නමුත් ජීවිතයේ කොයිතරම් වූ දේවල් මේ තුර රැඳී තිනවද? මං වාට ආදරේ කියලා කිව්වා මොකද කියන්නේ කියලා තහනවා. ඒ අතරේ දැන් අර නිලිය අප්සෙට්. අයියේ එහෙම දෙපස පොතේ නැහැ.
දවසෙත් කපටි. මේ ප්‍රේම ගින්න මේ රජමාලිගාව පුරා නැගෙන මං වට අදරිකුත් නොරි. දැන් මේක ප්‍රශ්නයක්. ඒ ළමයත් අම්මත් ඉන්නවා. ළමයන් අම්මත් බලනවා. දුවගෙන් මේ දුවගෙන් මොන වෙනස් වෙනවා මේ වෙන ප්‍රශ්න අහනවද වන්නන්නේ. ජාලස් අතරේ හැබැයි ඔයා විශ්වාස කරන ඒවකට හිටපු සීලුම නළු නිලියවද ලංකාවේ සුවිශේෂ ගණේ නළු නිලියෝ. උන් ඔක්කොම සහයෝගයට උන. හරි හරි අම්මා අපි බලා ගන්න. මේ තමයි මේ වැඩේ වෙන්නේ. කොහොමhari මේක ප්‍රතිඵලයේ හැටියට. මේ නවගත්තේක මහත්තයාගෙන් කොයි බාධාවක් නැහැ. මොකද නවගත්තේක මහත්මයා සාමාන්‍යයෙන් එයාගේ නාට්‍යවල එහෙම මේ ප්‍රේම ජවනිකා ප්‍රේම කියන්නේ පෞද්ගලිකව ප්‍රේම සම්බන්ධකම් ගොඩනගෙනවට එච්චර කැමැත්තක් නැහැ. මේ එහෙම. නමුත් මේකදී එයා මුකුත් කිව්වේ නැහැ. මොකද මේ දෙන්නගෙත් මේ වැඩේ ගන්න ඕනේ නිසා. මං හිතන්නේ 1982 වගේ කාලේ තමයි මේක වේදිකා ගත උනේ. ඒ වකට ජනාධිපති JR ජයවර්ධන මහතිතුමා අග්‍රාමාත්‍ය ප්‍රේමදාස මහතිතුමා සමහර දවසට ප්‍රේමදාස මහතුමා ඇවිල්ලා ඇත්තටම මේ නාට්‍ය පුහුණුවෙන් බලාගෙන හිටියා. ඒගොල්ලෝ එතුමන්ලගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුවේ ටවර් රංගහලේ ලස්සන සෙට් එකක් ගහලා තිබ්බ උඩට කුසුම් උන්මා චිත්‍ර උඩ මම යටින්නම් විරහ ගීත ගායනා කරනවා. මේ ඔහොම කණ්ඩායමේ සෙබළු වරහීමේ ඉන්නවා. එක මොහොතක උඩින් දඩබඩ අංගාලා හෝතම්බුවෙක් ප්‍රේම ගීතේ ගයන වෙලේ හෝතම්බුව උඩින් වැටේ. බලන්න මොනතරම් ඛේදජනකයිද. සෙබළු දිව්වා. එකපාර දඩෝ උංගලා හෝතම්බුවෙක් වහල උඩින් වැටුනම කුසුමුත් බය වෙලා නිකන් එක්කම් ගෙහෙලවිලා. හැබැයි කොල්ලට දුවන්න බෑනේ. හෝතම්බුව කෑවත් නැතත් කොල්ලා ඉඳගෙනම මේ ජෝනිකාව ඉවර වෙනකන් හිටියවුමා. ඉනාවෙන් දෙපාණේ මේ ඔයා හරි එක්කනේ ඉතින් කොහමද ලව් කරනාසේ හෝතම්බු එක් වැටුනොත් ඈ ඒක හරි කේදද රසවත් මතකයක් අතරේ මම ඔබතුමාටම යොමු වෙන්නම්. දැන් ශ්‍රියන්ත මෙන්ඩිස් කියන රංගවේදියාව ඔබ හඳුන්වන්නේ කොහොමද? දැන් මගේ අලුකම් ඔක්කොම පැත්තක දාලා තව උත්තර දෙන්න මම කැමති වෙන්නේ එකට. මේ ශ්‍රියන්ත ඉතාම අපේ රටේ මේ රූපන වේදිකින් මාර්ගන බැලුවහමත් ශ්‍රියන්ත ඉතා විශේෂ රූපන වේදිකෙක්. කක් තමයි මේ දැන් ඔහුගේ තිබෙනවා විශේෂ ගුණ කීපයක් මන් දකින. කක් තමයි මේ ඔහුට තියෙන අර ඒකාශෘතිය. කියන මොන හරි එකක් කිව්වහම අපිට ඩයලොග් එකක් ඇහුවහම ඒක මතක තියාගන්න පුළුවන් පුදුමාකාර විදිහට. සමහර කෙනෙකුට ඔය 10-12 සැරේ පාඩම් කරන එක හරි මන්න මතක තියාගන්න පුළුවන්. ඒකට මම පොඩි උදාහරණයක් තියෙනවා. දැන් ශ්‍රියන්ත රඟපෑම මගේ අකාල සන්ධ්‍යා කියන රෙල් නාට්‍යයේ එහි ඔබ රඟපෑවේ කියන්නේ මලයාලම් වේශයෙන් ඉන්න වෙලෙන්දෙක් නේ. බබා සටහන් ශිල්පියෙක් සාව ඒ චරිතයක්. දැන් ඔහුට ඔහු එන්නේ කේරළේ ඉඳන් එන්නේ. එතකොට ඔහුට කියන්න තිබුණේ ඒ මලයාලම් දෙවස්. දැන් මලයාලම් දෙවස් මම දන්නෙත් නෑ. මම වෙනම මගේ සහාය අධ්‍යක්ෂවරයෙක් හිටියා මේ ළඟදී මහාන් කියලා බලගදි තුමා මේ අභව ප්‍රාප්ත වුණා. ඒ මහාන් කේරළ ජාතිකෙක්. දැන් මහාන්ලුත් ටත් රඟපාන්න අවස්ථාවකුත් දුන්නා. දැන් එක ජවනිකාවක තියෙනවා මේ ශ්‍රියන්ත තමයි මේ වැඩිපුර දෙපස් කියන්නේ. දැන් අර මොහන්ටත් දෙවසක් කියලා දෙනවා. මොහන්ට ඊට අමතර රාජකාරියක් තිබුණා මේ ශ්‍රියන්ත කියන දෙබස් වල ඇක්සන්ට් එක හරියද කියලා බලන්න. කියලා දැන් දෙබස් කියුවාගේ නෙමෙයි මේ මලයාලම් ඇක්සන්ට් එක තියෙන්නේ බෑ. ඉතින් ඇක්සන්ට් එක තියෙන කලින් මේක පාඩම් ගන්න බෑ. මේ අහලා නැති වචන. දැන් ශ්‍රියන්ත ඉතින් මම දන්නවා එක බාර දෙපාරක් ඇහුවා. ඉතින් මට ගල කියලා දැන් කියනකොට දැන් අර මොහන් මේක පරීක්ෂාව සඳහා මම පත් කරපු නිලධාරියානේ මොහන් ඌටත් තියෙන මලයාලම් වලින් උත්තර දෙන්න. දැන් ඔහුට අමතක වෙනවා. ශ්‍රියන්ත ඌගේවත් කියනවා. මම කිව්වේ ඌගේ තිබිලා අර ඒකාශෘතික ගුණය
විශේෂකක් පුදුම ධාරණ ශක්තියක් තියෙනවා. දෙබස් මතක තියාගන්න එහෙම අපරෙන්න මම දැකලා නැහැ තවසෙම. පුදුම විදියට ඒ දෙබස් මතක ඒ කියන්නේ මේ වැඩේ ටක් ගාලා ඔලුවට ගන්නවා කියන එක. හරිද? ඒක මම අහලා තියෙන නිතක කළා තමයි ජෝබ් එක කරා. දැන් ජෝබ් වික්‍රමයන්ටත් මේ කවුරු හරි දෙපාරතුම් පාරක් ඔය සහාය අධ්‍යක්ෂකෙක් එහෙම කිව්වට පස්සේ පුදු මටකල මතක හිටවලුනේ බයි කඩ කළා නෑ මම අහලා තියෙනවා. මේ එකට තන හේතුව තමයි ඒ එකම එනවා. ඉතාම ඉක්මනින් භාවයන්ට සමාවිෂ්ට වෙන්න දෙන හැකියාව. හැකියාව. ඉක්මනින්. දැන් ඕක මෙහෙමනේ. ඕකදින් ප්‍රියසල් කළා ගිහිල්ලා බොහෝ දෙනෙකුට සතියක් අමාරුවෙන් කෙනෙකුට ගන්න පුළුවන්. දැන් චිත්‍රපටයකට නාට්‍යයක පස්සේ දින එකට ගාලා අරගන්න එපා. වේදිකා නාට්‍යක වගේ දෙමෙන්නේ. ඒ සයන්ත හරි ඉක්මනට පුළුවන් ඒ භාවයන්ට සමාවිෂ්ට වෙන්න. හරි. ඒ වුණාම ඒක ඇතුළේ ඉන්නේ. ඊළඟට අපි අර කියන අර එක මනසේ එක අර්ධයකින් භාවයන්ට සමාවිෂ්ට වෙන අතර අනෙක් කර්දයෙන් මේ භාවයන් පාලනය කරන. ඔය සෙල්ල හැමෝටම කරන්න පුළුවන් ගන්නෙ මේ. ඔක මනවින් කරන එක. ඒ නිසාම ඔහුට තියෙනවා විශේෂ ගුණයක්. ඔහු තමන්ගේ රූපණය සමහර වෙලාවට කිසියම් ආකාරයක ශෛලිකත නැඹුරුවකට ගේනවා. ගොඩක් අයක වරද තේරුම් අරගන්නවා. ඒ සමහර අධ්‍යක්ෂවරුත් එක වරද තේරුම් අරගෙන තියෙන බව පේනවා. ඒ අරග බල දින සමහර ටෙලන්ටෙන් බලපුවාම. ඒ කියන්නේ ඒක සමහරට මෙහෙවල නැති ගතියක් මන් දකිනවා සමහර තැන් වල. ඒ සමහර ඒක ශ්‍රියන්තර වෙච්ච හානියක් තියෙනවා ඒකෙන්. ඇත්ත වශයෙන්ම. හරි? ඒත් කියන්නේ මේ ඒ ශ්‍රියන්තගේ ওই ගුණේ ජැක්සන්ටත් තියෙනවා. ඒ කියන්නේ භාවයන්ට සමාවිෂ්ට වුණාම හොඳ අධ්‍යක්ෂවරයෙක් ඉන්නවා නම් ඔවුන්ට පුළුවන් ඒ තමන්ට ඕන කරන තාත්විකත්වයේ එක් වූ ප්‍රවේශයකට අරගෙන යන්න ඕන. ඒක හරි පරිස්සමෙන් කරන්න ඕන වැඩක්. නැතුව ඒක සමාහාරයට නළුවාටම කරන්න දුන්නොත් එහෙම ඔහුට පාලනයක් නැහැනේ. ඒක ඕවැක්ට් එකක් විදිහට පේනවා. තමයි ඔය කියන්නේ නරක වචනෙන් තමයි හඳුන්වන්නේ. මගේ වචන පාවිච්චි කරන්නේ නැහැ. ඒ නරක වචනෙන් තමයි ඒක හඳුන්වන්නේ. ඉතින් ඒක වල දෙන හානිය මේ 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 තියෙන ප්‍රශ්නේ මේ රූපණයේ දෙන විශේෂතාව අඳුරන නොගැනීම පිළිබඳ ප්‍රශ්නයක්. මේ නළුවා කවුද කියලා අඳුර ගන්න ඉස්සෙල්ලාම දැන් අපි චරිතයක් සඳහා අලුත් තෝරගත්තාම ඔහුගේ මූණ ඇඟපසඟ විතරක් හරියට හරියන්නේ නැහැ. යා මේ වැඩේට කොයිතරම් දුරට මේක ඉන්ටර්ප්‍රෙට් කරන්න. මේකට යාගේ අර්ථකථනය කොයිතරම් දුරට දක්වන්න සමත්කම් තිබේද යාට කියන එක බලන්න. ඉතින් ඒ සමත්කම් මම දන්නවා. දැන් මම කරටයක් ගත්තාම ද ඔබ දැකලාද මම අපි කරලා දෙන ඉස්සරපටි හැම එකම වගේ මේ ඔහු කොයිතරම් විනයකින් දැන් ශික්ෂණයකින් එකලගෙන මොකද හේතුව පිටපස්සේ ඒ මම හිටියනේ හැමතිස්සෙම. දැන් ඒක අධ්‍යක්ෂවරයෙක් අවශ්‍ය වෙන නළුවෙකුට අත්‍යවශ්‍යයි. අධ්‍යක්ෂවරු නැතුව නළුවන්ට රඟපාන්න බෑ. ඒ රඟපාන්න එකට වෙන ප්‍රශ්නයක් ඉදරදී. ඉතින් ඒක තියෙන විශේෂතම අනික ඔහු මම දැක්ක එකක් තමයි දැන් රංග භූමියේ. එහෙම නැත්නම් අපි චිත්‍රපටයක නම් පසුතලයේදී පසුතල අවස්ථාවේදී ඒ ඔහු තාම දැඩි ශික්ෂණයක් තියෙන. අදි විනයක් තියෙන. ඔය නටන පිස්සු එකක්වත් නැහැ ඒ සෙට් එකේදී. ඒ වගේම මේ රංග භූමියේදී ඌ දැඩි විනයක් සහිත. තාම හොඳ අධ්‍යක්ෂවරයෙකුට තමන්ගේ අභිමතාර්ථයන් සියල්ල සාධනය කර ගන්න පුළුවන්. කරුණු සපයා දෙන. නිර්ලෝභීව දෙන. මගේ කිය ඌ විශේෂ කෙනෙක් කියන්නේ. මගේ තේරෙන්නේ මම ඒකට යන්න කලින් මං හිතන්නේ මම හිතන දේ වෙන්නේ නැති ඔබතුමා කියන්න යනවා ඇත්තේ. ජයන්ත චන්දසිරි මහත්මයා ගැන අපි කතා කරමු මේ විරාමයෙන් පස්සේ. විරාමයෙන් අනතුර අපි නැවතත් ඉස්සර දවසක මතක අවදි කරනවා. ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා මොන හරි කියන්න ගියා. නෑ ඇත්තටම ශ්‍රියන්ත කිව්වා අර පළවෙනි ගේයට දෙබසක් මතක තබා ගැනීමේ ගුණය කියන කාරණාවට මම ඉස්සෙල්ලාම බලපු නාට්‍ය තමයි ශ්‍රියන්ත සුබසායසත්. ඒක වර්තමානයේ ප්‍රධාන චරිතයත් රඟපාන්න අවස්ථාවල් ලැබෙන ඒකේ තියෙනවා දෙබසක් මෙහෙම. තීමට සේවය කිරීමට පැමිණෙන සෑම අවස්ථාවකදීම මට පෙනෙන්නේ තීපදුණු ගම්මානී කඩවසම් ගෘහපති කුහා සරණ ගොස් ඔහුට දාව දරුවන් වදා නිදැල්ලේ ගත කළ හැකි ජීවිතයක් ගැන සිත සිතා ලත වෙන දුක්බර සිතක් තිගේ දෑසින් මා දකින්නේ වේදනාවක් වහා නැගී සිටව ආයිමත් තිගේ දෑස දකින්නට මම කැමති නැත. අවසන වශයෙන් තගේ මහරජතුමාට සේවයක් කිරීමට මම තිට වරයක් දෙමි. මගේ මදුවිත පුරවාගෙන දෙව. තිගයි දෙබස දිග වුණාට ඒක බොහොම රසවත් සුබසහ යස නාට්‍ය යසලාලක දිස රජතුමා දාසියට කරන ප්‍රකාශනයක්. පුංචි පණිවිඩයකුත් තියෙනවා මේක ඇතුළෙම. අද රාත්‍රී සුබසහ යස පෙන්නනවා
හොරණ පොකුණු විට ගලේ පන්සලේ ඒක පෙන්නට හේතු කාරණාවන්නේ සරච්චන්ද්‍ර ජයකොඩි මේ සාහිත්‍ය දරයාණන්ගේ ගුණානුස්මරණ උත්සවයක් සඳහා නොමිලේ පෙන්නන්නේ අපි ආරාධනා කරනවා අයි පලාතේ ඉන්න අයට රාත්‍රී 9න් පස්සේ ගලේ පන්සලට එන්න මේ නාට්‍ය දකින්න කියලා. ඒ ආරාධනාවත් එක්ක අපිට ඉතුරු වෙලා තියෙන ඉතාම පුංචි කාලයක්. ඒ කාලය ඇතුළත මම ඔබෙන් අහනවා අපි අර එදා කතා කරපු එක දෙයක් ගැන සත්‍යේ මාවත වල්බිහි වියත. මම කියපු කවිය මෙහෙමයි උමා සත්‍යේ මාවත වල්බිහි වියත මහා පුරුෂය සොයා යමු ඒ නටබුන් වූ නගරය. ඒ මහා පුරුෂය කියලා නම් කරන්නේ මේ පුද්ගල චරිතයකට නෙමෙයි. අපි ඉස්සරහින් ඉන්නවත් පැත්තෙන් ඉන්නවත් පිටිපස්සෙන් ඉන්නවත් චරිත නෙමෙයි. මහා පුරුෂය කියන්නේ තමන්ටමයි. ඒ කියන්නේ තමන් නැවත අර ජයන්ති කිව්වාගේ මේ පොළොව මත පය ගහලා මේ පොළොවේ රූට්ස් මේ පොළොවේ ස්පර්ශය තමන්ට දැනිලා ඒ දැනෙන දෙයින් මනසට අරන් විශ්වීය නිර්මාණ කලා කාරණාවකට යොමු වෙන්නේ. එතකොට නටබුන් වූ නගරයට අපිට යන්න පුළුවන් නැවත නටබුන් වූ නගරය යහපත් සමාජගත වූ නගරයක් බවට පත් කරගන්න පුළුවන්. ඒක ඇතුළේ බොහෝ දේ කරන්නට හැකි වේවා කියා අප ප්‍රාර්ථනා කරනවා. ඒක කෙරවලේ තියෙනවා මේ මගේ කාලයයි මේ ඔබේ කාලයයි මේ අපේ කාලයයි කියලා. අවසාන වශයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. නැවත වතාවක් ඉස්සර දවසක මතක අවදි කරන්නට මෙතුමා වෙනුවෙන් මේ මැදිරියට පැමිණීම ගැන. ඔව් ශ්‍රියන්ත, මට මේ මේ කාලේ උගහක්කාරී බවුලයි මේ 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 එන්න පුළුවන්කම තිබුණේ. දැන් හැබැයි එකක් ශ්‍රියන්තගේ වැඩට ඇත්තටම මට නැවතින්න බෑ කිව්වහම ඔයගේ බලන කාරණාව දෙවෙනි එක ඔයා කිව්වහමත් මට නැවතින්න බෑ. උවහර ලස්සන මේ වැඩේ කරන නිසා. අනික ඇත්තෙන් අපි අර මම දැන අවධාරණය කරුණාද කියලා මම එන්න කලින් කියුණාද කියලා ඒවා මේ දැන් ඔය ශ්‍රියන්ත අර මම කියවනේ විශේෂ නළුවෙක් කියලා. ඔව්. දැන් රූපණය ඇත්ත වශයෙන්ම ඉතාම සුවිශේෂ කලා මාධ්‍යයක් විදිහට. වෙනම ගත්තාම රූපණ කලාව කියලා මාධ්‍යයක් තියෙනවනේ. The Art of Character Delineation කියලා කියනවා මේ චරිත නිරූපණ කලාව. ඒ චරිත නිරූපණ කලාව කලාවක් විදිහට අද වැඩලා තියෙනවා ලෝකේ හුදු චිත්‍රපටී නාට්‍ය මේ 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 විතරක් සඳහා පමණක් නෙවෙයි සමහර වෙලාවට මානසික සෞඛ්‍ය සඳහාත් විවිධ ඩ්‍රාමා තෙරපි වගේ يعني විවිධ ඉසව් වලටත් ගිහිල්ලා ඒ තරම් දියුණු මහා වෘක්ෂයක් විදිහට වැඩෙන ආර්ට් එකක්. දැන් ඒ ආර්ට් එක අපේ රටේ තවමත් හරියටම මේ වර්ධනය වෙලා නැහැ කියලා අපි හිතන්නේ. ඒකට මන් දන්නේ තියෙන උනන්දු නැතිකම මට හිතා ගන්න බෑ. ඒ ඒ ඒ ඒවා දීර්ඝ දැන් අපි ගත්තොත් දැන් මම දැක්ක මම බපා එක කාලෙක ගියාම මෑත කාලෙක බංගලාදේශ වලට ගියාම මම දැක්ක අපි බංගලාදේශ වල පවතිනවා මේ මේ ඇක්ටිං ස්කූල් එකක් මේ මේ වත්තන් විශ්වවිද්‍යාල රූපණයේ විතර මාධ්‍යක දරු ගන්න. දැන් එහෙම අඩුකමක් තියෙනවා. ඒ වගේම නොසලකිල්ලකුත් තියෙනවා. දැන් මේ ලංකාවේ මේක පළපදියම් කරන්න හදපු විශිෂ්ටතම මිනිසයා තමයි ආචාර්ය සාලම ෆොන්සේකා. ආචාර්ය සාලම් පොන්සේකාට ඒ වැඩේ කරන්න දුන්නේ නැහැ. එතුවා විශාල උනන්දුවක් ගත්තා මේ වැඩේ කරන්න. ඒක කරන්න දුන්නේ නැහැ. ඒ නිසා තමයි ඊටාම දැන් ශ්‍රියන්ත ගත්තොත් ශ්‍රියන්ත සහජ කුසලතා රසක් එක්ක ආපු අපේ රටේ හුඟක් කියන සහජ කුසලතා වලින් ආපු අය. ඒතර ශ්‍රියන්තත් සහජ කුසලතා වලින් ඇවිල්ලාම ඒ ඒ උසලතා විද්‍යාත්මක පදනමින් ඔප්පුණංග ගත්ත කෙනෙක්. ඒ නිසා තමයි අර ඔහු සඳහන් කරන අර නිවැරදි සඳහන් කළ පරිදිම අර නාට්‍යයේ එක පුහුණුවීමක්වත් නැතුව ප්‍රධාන චරිතයේ හදිසියේ නළුවෙක් නැතුව ගියාම දැන් ඒක ඒක අර බොරුකේ මමයි ගියේ මට. ඊමදාසගේ වරනේ මමයි ගියේ ඒක කරන්න කියලා. ඒ මට විශ්වාසයක් තිබුණා. එයා දන්නවා මට විශ්වාසිකුත් තියෙනවා මේක මෙයා නැත අපි. හිතන්න මේ පෙරක දහස් ගානක් බලන් ඉන්නවා. බැරලාවත් දෙබස් දෙක තුනක් කරේ වැරද්දෝ තියෙන නාට්‍ය ඇදගෙන වැටෙනවා. එක දෙබසක්වත් වරදක් නැතුව. ඒකයි ලස්සනට කියන්නේ. ඒ තමයි ඔහුගේ තියෙන විශේෂ ඒ සුවිශේෂකම අර සහජයේ විතරක් සහජයේ පමණක්ම නෙමෙයි. සහජයේ උපමට්ටම් කරගත්ත විද්‍යානුකූල පදනම. ජයන්ත අනේ සමාවනේ මම මොහොතක් මේ අසාධාරණ වේලාවක් ඉල්ලනවා. මම ඇත්තටම ස්තුතිමන්ත වෙනවා කාලය මෙච්චර දැවැන්ත කාල පරාසයක් තියාගෙන වැඩ කටයුතු ගොඩක් තියෙද්දිත් අපි වෙනුවෙන් මේ පැමිණීම පිළිබඳ ජයන්තට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මගේ කල්යාණ මිත්‍රයාට. ඒත් එක්කම ඔබ දෙපළටම ස්තුතිවන්ත වෙනවා අද දවසේක ඉස්සර දවසේක මතක අවදි කරන්න මේ මැදිරියට පැමිණීම ගැන. ප්‍රේක්ෂක ඔබටත් ස්තුතිවන්ත වෙන ගමන් අද දවසේ ඉස්සර දවසේක තුලින් අපි සමු ගන්නවා ලබන සතියේ තවත් මේ වගේම ආදරණීය සොඳුරු චරිතයක් ඔබට මුණ ගැසීමේ බලාපොරොත්තු වෙමි.
සුබ දවසක්.